අයිබෝන් ඇත්තනැත්ත අපි ආරම්භ කරන්නේ අදත් මේ දවස්වල කතා කරන්න තියෙන එකම මාතෘකාව තමයි මේ පත්කිරීම් මේ අලුත් ආණ්ඩු බිහිවීම් ව්‍යවස්ථානුකූලද කියන මාතෘකාව. එනිසා සාමාන්‍ය සුපුරුදු ධාරාවට වැඩිය ඇත්තනැත්ත තුලදී අදත් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව දැනුවත් කිරීම කියන කාරණයට අවධිකිරණ වෙන්න. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ජනතා විමුක්ති පෙරමුණද මේ කියන සියලු පාර්ශ්ව එකතු කරගෙන විවාදයට යනවාට වැඩිය මෙවැලේ වටිනම කියන කාරණය තමයි රටේ යම් ආකාරයේ තත්ත්වයක් තියෙනවා. මේ තත්ත්වය පැහැදිලි කර ගැනීම අත්‍යවශ්‍ය තැනක තිබෙන්නේ. කථානායකවරයාගේ භූමිකාව පිළිබඳ කතා කරනවා. කථානායකවරයා තමුන්ගේ නියමිත භූමිකාව දිෂ්ඨ කරන්නේ නැත්නම් ඊට එහා ගියපු භූමිකාවක්ද මේ වෙලාවේ කථානායකවරයා ක්‍රියා කළ යුත්තේ මේ විදිහටද කියන විදිය ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තවත් පැත්තකින් කියන දේ තමයි කථානායකවරයාට පුළුවන් මේ වෙලාවේ මේ පවතින තත්ත්වය වෙනස් කරන්නට කියන දේ. අගමැතිවරයා පත්කිරීම ව්‍යවස්ථානුකූලද අගමැතිවරයා පත්කිරීම ව්‍යවස්ථාවට අනුකූල නොවේද කියන ප්‍රශ්නය එක්තරා පැත්තකින් තියෙනවා. ඒ වගේම තමයි අද දවසේදී කථානායකවරයා විසින් නිකුත් කරනු ලබන නිවේදනයත් එක්ක තවත් මේ ප්‍රශ්නය එක්තරා විදිහකින් උග්‍ර අතකට හැරෙනවා. ඒ තමයි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න පුළුවන් වෙන්නේ කාටද? එතෙක් පැරණි පත්කිරීම් සියල්ල වළංගුයි. ඒ අලුත් බහුතරය පෙන්වන පාර්ශ්වයට තමයි අලුතින් තනතුරු වලට යොමු වීමට හැකියාව ලැබෙන්නේ වගේ කතාවක් ආවා. කොමනත් 16 වෙනිදා කැඳවීමට නියමිතව තිබුණු පාර්ලිමේන්තුව ජනාධිපතිතුමා ඊයේ නිකුත් කරපු අලුත් ගැසට් එකත් එක්ක 14 වෙනිදා රැස්වීමට නියමිතව තිබෙනවා. කුමක් වේවිද? කුමන තැනකට යාවිද? අද දවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛව ඒ සියලුම පක්ෂ එකතු වෙලා දැවැන්ත ජනරැලියක් පැවැත්වුවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් තවමත් අරලිය ගහ මන්ත්‍රී රැඳී සිටමින් විරෝධතාවල නිරත වෙනවා. ජනතාවත් ඔවුන් ඒකරාශී කිරීම සිද්ධ කරනවා. මෙන්න මේ කියන දේ තමයි මේ එක සතියක් ඇතුළතදී ඉතාමත්ම ඉහළ සිද්ධි දාමයක් මේ රට ඇතුළේ සිද්ධ වුණා. අදත් අපි කතා කරනවා පසුගිය සතියේ වගේම මේ පත්කිරීම ව්‍යවස්ථානුකූලද ජනාධිපතිතුමන් ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූලද කියන කාරණය පිළිබඳ නීති විශාරදයින්ගෙන් විග්‍රහ කරගන්නට අපි අද සූදානම්. අපි ආරාධනා කරා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිතුමන් ජනාධිපති නීතිඥ යුආර්ද සිල්ලා මැතිතුමන්ට අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම නීතිය පිළිබඳ හසල දැනුමක් සහ මනා පරිචයක් ඇති අධ්‍යක්ෂ සමුදායක් සහිත අධිනීතිඥ ගෝමින් දාශ්‍රී මැතිතුමනි අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම එහා සමානවම බොහොම පරිණත වූ දැනුමකින් සමන්විත මේ රට තුළ පිළිගත් නීතිවේදීන් නීති විශාරදීන් ලෙසින් හඳුනාගැනෙන අද දවසේදී අපි ආරාධනා කළා ජනාධිපති නීතිඥ රසික් සරොක් මැතිතුමනි අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. වටිනා කියන අදහස් බොහොමයක් අද දවසේදී උකහා ගන්නට පුළුවන්. රට ඇතුළේ ඇහිච්ච කතා ගොඩක් එකතු කරගෙන තියෙනවා. එකතු වෙච්ච කතා එක්ක නිවැරදි තැන කුමක්ද කියන දේ පිළිබඳ අපි මුලින්ම යමු. අද අපි මුලින්ම කතාව පටන් ගමු 19. 19 ගේන්නට ප්‍රථම සහ 19 පසු කියන කාරණය පිළිබඳ හැම තැනදීම මත වුණා. අපි දැක්කා ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහත්මයා පැහැදිලි කරනවා 19 ගේන්න පෙරින් හරි 47ක් එක්ක අගමැතිවරයා බවට පත් කරා ඒක හරි 3-2 ආණ්ඩුවක් තියෙන වෙලෙ. හැබැයි 19 පස්සේ ජනාධිපතිවරයාට අවශ්‍ය අවශ්‍ය විදියට වැඩ කරන්න බෑ. ඒ නිසා 19 පස්සේ තත්ත්වය වෙනස් කියන කාරණේ මත වුණා. මං කැමති යුවාර සිල්ලා මැතිතුමන ඔබතුමන්ගෙන් පටන් ගන්න. 19 පස්සේ තත්ත්වය වෙනස් වුණේ කොහොමද කියලා පැහැදිලි කරගත්තොත්. ප්‍රථමයෙන්ම ඔබතුමා කියපු විදිහට 19ට පෙර තිබුණු තත්ත්වය එහිදී අපි දැක්ක අමුතු දෙයක් තමයි ජනාධිපතිතුමා පත් වෙනවා. පත් වුණාට පස්සේ එතුමා ඒ අවස්ථාවේම තමාගේ ඒ තිබෙන බලතල යටතේ එතුමා විසින් අගමැතිතුමා පත් කරනවා. එතනදී බහුතරයක් තිබෙනවාද නැද්ද කියන එකට වඩා එතුමා කල්පනා කරන්න ඇත්තේ ඒ අවස්ථාවේදී තමන් කල්පනා කරන විදිහට මේ පාර්ලිමේන්තුව තුළ වැඩි බහුතරයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනකොට ඒ අවස්ථාවේදී තිබුණු රජයේ 3-2 පමණ ප්‍රමාණයක් අරගෙන එවකට හිටිය අගමැතිතුමා ඒ අවස්ථාවෙම හිටියා. එතකොට අගමැතිතුමා අස් කරන්නවත් නැත්නම් ඒ අමාත්‍ය මණ්ඩලයේ ඉවත් කරන්නවත් එවැනි පියවරකින් නැතුව එතුමා ඒ අවස්ථාවෙම ගත්තත් පියවරක්. ඒ පියවර මත පාර්ලිමේන්තුවට ගියහම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද මා හිතන විදිහට ඒ අය සියල්ලම දැනගෙන හිටියා. ඒ වෙන විට රජය මාරු වෙලා තිබුණා, ජනාධිපති කෙනෙක් ඇවිල්ලා තිබුණා. එම නිසා ඒ අවස්ථාවේදී බහුතරය දැන් මේ වෙනකන් හිටිය මේ පසුගිය සතිය වෙනකම්ම හිටිය අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ ශක්තිය තියෙනවා කියන එක වුන් තර්ක කරන්න ගියේ නැහැ. තිබෙනවද නැද්ද කියලා ඡන්ද විමසලා එහෙම කරන්න ගියේ නැහැ. එතකොට ඒ තත්ත්වය මත ඊට පසුව 19 වෙනි ව්‍යස්ථාව ඒ අය පොරොන්දු වෙච්ච පරිදි ගෙනීමට ක්‍රියවර ගත්තා.
එතකොට 19 වෙනි ව්‍යස්ථාව තුල මේ ව්‍යස්ථාදායකේ ඒ කරපු මේවා නිර්මාණය කරපු අය යම් යම් දේවල් කල්පනා කරලා මම හිතන්නේ ඒ තත්වයන් මත මේ ව්‍යස්ථාවේ 42 46 48 කියන මේ වගන්ති මේ අපි කතා කරන ප්‍රස්තුතයට අදාළයි. එහිදී ඒ දේවල් සාකච්ඡා කරලා බැලුවාම මට තේරෙන විදිහට ජනාධිපතිතුමා මේ වගන්තියට අනුව කටයුතු කරමින් තමයි මේ පියවර අරන් තිබෙන්නේ. එතනදී අපි ඒකට එන්න හේතු වුණු කාරණයක් බලන්න ඕනේ. මේ පනතේ මේ 19 වෙනි ව්‍යස්ථාවේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා එතුමාට ඒ தത്വෙට එන්න පෙළඹිච්ච වගන්ති තුන මා කියපු විදිහට 42 46 සහ 48 කියන වගන්ති. එතකොට එතනදී වෙන දේ තමයි යම් අවස්ථාවක් අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඒ එක්සත් ජාතික පෙරමුණ හැටියට හිටියා. ඒ දෙගොල්ලෝ ඊට පස්සේ කල්පනා කළා දෙපැත්තකින් ආවේ ඒ අය කල්පනා කළා රටට යම් කිසි අභිවෘද්ධියක් ලබා දීම සඳහා සභාග يعني එකමුතු වෙලා ඒ රජයක් පිහිටවන්න ඕනේ පාලනය ගෙනියන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ සම්මුති ආණ්ඩුවකට සම්මුති ගිවිසුමක් ඇති කරගත්තා. ඒ පාර්ශ්වයන් දෙක අපි දැක්කා ලේකම්වරු දෙදෙනා විසින් ඒ ගිවිසුම යම් කාල සීමාවකට ඇති කරගත්තා. ඒ කාල සීමාව ඇති කර ගැනීමත් සමගම මේ 19 වෙනි සංශෝධනයේ ප්‍රතිපාදන ඒ අයට බලපාන්න ගත්තා. ඒකට මොකද ඒකට හේතුව 19 වෙනි ව්‍යස්ථාවේ 46 කියන වගන්තිය ඊටාම වැදගත්. මොකද ඒකෙදි කියනවා අමාත්‍ය මණ්ඩලයේ 30කට සීමා විය යුතුයි. හැබැයි ඒ වගේ අවස්ථාවකදී යම්කිසි විදිහකින් සම්මුති ආණ්ඩුවක් පිහිටවුවොත් ප්‍රධාන පක්ෂ එකතු වෙලා ඒ වගේ අවස්ථාවකදී ඒ දෙගොල්ලෝ අතර තියෙන ඒ එකමුතුභාවයේ මත ඒක තිබෙන තාක්කල් ඒ 30 ප්‍රමාණය තව වැඩි කරන්න පුළුවන්. ඒතොර ඒ අනුව අමාත්‍ය මණ්ඩලය වැඩි කරලා ඒ දෙපාර්ශ්වයන්ට ඒ අදාළ අයට ඒ තනතුරු ලබා දීමෙන් රජයේ පාලනය කරන්න ගියා. මෙතනදී මේ ප්‍රශ්නේ උද්ගත වන තත්වය මේ පසුගිය සිකුරාදා උදේවරු වෙනකොට ඇති වෙලා තිබුණා. එතකොට ඒ වෙනකොට ඒ හිටපු සම්මුති ආණ්ඩුවේ එක පාර්ශවයක් ජනාධිපතිතුමා හමු වෙලා පැහැදිලි කරලා තියෙනවා අපට තවදුරටත් මේ සම්මුති ක්‍රමය අනුව යන්න බෑ. අපි මේ තියෙන එකමුතු තත්වෙන් වෙන් වෙලා යනවා. එතකොට ඒ වෙන් වෙලා යනකොට ඒ බව කථානායකතුමාට ලිඛිතව දැනුම් දුන්නා, ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම් දුන්නා. ඒ දැනුම් දුන්නේ නීතියානුකූලව ඒ අදාළ පක්ෂයේ ලේකම්තුමා විසින්. එතකොට ඒක කරශණයකින්ම මේ කියන එකමුතුව දෙදරා යෑම තුළ ආපහු අර 19 වෙනි ව්‍යස්ථාවේ තිබෙන මා සඳහන් කරපු 46 අයන්න වගන්තියට එනවා. ඒ කියන්නේ 30කට සීමාවෙන්. ප්‍රධාන පක්ෂයේ ඉවත්ව යාම ප්‍රධාන පක්ෂයක් ඉවත්ව යාම ජාතික ආණ්ඩුවක් බිඳ වැටීමට හේතුව. ඒක තමයි දැන් මෙතන තර්ක කරන දේ. ජාතික ආණ්ඩුවක් කියන එක මොකද්ද කියන එකයි අපි බලන්න ඕනේ. පක්ෂ කිහිපයක් එකතු වෙලා පිහිටුවගෙන යන රජය නෙමෙයි ජාතික ආණ්ඩුව. දැන් එක්සත් ජාතික පෙරමුණ තුල පක්ෂ ගණනාවක් තියෙනවා. ඊළඟට මේ පැත්තෙනොත් මේ කියන්නා වූ අනිත් පාර්ශවයේ තියෙන පොදුජන එක්සත් පෙරමුණට සමානම තියෙන පක්ෂ කීපයකුත් එකමුතු වෙලා තියෙනවා. එතකොට ඒ දෙපැත්තෙම දෙමළ සන්ධාන දෙමළ පක්ෂ, එතකොට මුස්ලිම් පක්ෂ, වෙනත් ජාතික පක්ෂ තියෙනවා. ඒක නෙමෙයි මෙතන පරමාර්ථය. මේ පරමාර්ථය තිබුණේ අපේ ප්‍රධාන ධාරාවේ තිබුණ ප්‍රධාන පක්ෂ දෙකක්. අපි කවුරුත් දන්න දෙයක් ඒක එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ දෙකේ එහෙම නැත්නම් මේ දෙදෙනාගේ ලේකම්වරු දෙදෙනා ගිවිසුමකට එළඹෙන්න ඕනේ. අපි දන්නවා ඒ ගිවිසුම අවලංගු වෙලා තිබුණා. ඒ අය ඒ එහෙම තියෙද්දිත් ඉදිරියට ගෙන ගියා. මොකද ඒ එකමුතු භාවය ගිවිසුමත් කියන එක මේ තමන්ගේ හැඟීමෙන් තියාගන්න පුළුවන්, ලිඛිතව තියාගන්න පුළුවන්. ඒතකොට මේ ගිවිසුමක් එකඟ වීම තමයි අර ඔබතුමා කිව්ව ප්‍රශ්නෙට වඩා වෙනස් වෙන්නේ. එක පාර්ශවයක් ගියයි කියලා එක පාර්ශවයක් නෙමෙයි මේකේ ගිවිසුමට එළඹුණු ප්‍රධාන දෙකෙන් එකක් ගියාගේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපේ මේ පේන තත්ත්වය හැටියට අපිට 30කට වඩා යන්න බෑ. එතකොට ඒ කණ්ඩායමේ හිටිය අමාත්‍ය මණ්ඩලයේ ඉවත්ව ගියාට පස්සේ ඉතුරු වෙන කොටසේ 30ට වඩා වැඩිය තිබුණා.
එතකොට ජනාධිපතිතුමා මා හිතන විදිහට ඒ අවස්ථාවේදී එතුමා තීරණය කරනවා මම 30ට ඒ සම්බන්ධ තත්ත්වයට යන්න නම් ඒ අමාත්‍ය මණ්ඩලය ඉබේම විසිරුවා හැරෙනවා. ඒ විසිරුවා හැරීමත් සමගම මේකේ තියෙන ඊළඟ දේ තියෙනවා පැහැදිලිවම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒ තාක්කල් ස්වකීය ධූරය දරන්නේ කියලා අග්‍රාමාත්‍යතුමා සම්බන්ධව ඒ 46 දෙවෙනි වගන්තිය කියනවා. එතකොට ඒක මේ අමුතුවෙන් අස්කර ගන්න අස්කල යුතු තත්ත්වයක් නෙමෙයි කියන එක තමයි අපට ව්‍යවස්ථාව බැලුවහම පෙනියන්නේ. ඒක රැඳිලා තියෙන්නේ අග්‍රාමාත්‍යතුමා රැඳිලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ මත. අමාත්‍ය මණ්ඩලයේ ඒක හරිම ඒ ව්‍යවස්ථාව සම්පාදනය කරපු අය දාපු වචන මේ තියෙන්නේ. එතකොට ඒ ජනාධිපතිතුමා පාවිච්චි කරලා තියෙන්නේ ඒකම තමයි මට දකින විදිහට. මොකද එතුමාට පාවිච්චි කරන්න උළුවන් විදිහේ වචන වගේක් මේකේ තියෙනවා. අමාත්‍ය මණ්ඩලය පවත්නේ යම් තාක්කල්ද ඒ තාක්කල් තමයි අග්‍රාමාත්‍යතුමාගේ පැවැත්ම තියෙන්නේ. එතකොට අග්‍රාමාත්‍යතුමා සිය දූරයෙන් අස් වෙනවා, එහෙම නැත්නම් එතුමා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා යනවා, මන්ත්‍රීකම නැති වෙන. ඒව නෙමෙයි මෙතන. අපි ඒක සරල දෙයක් නේ. ඒ දේවල් අදිට වෙන්නේ නැහැ. එතකොට ඊළඟට ප්‍රශ්නේ වෙන්නේ අග්‍රාමාත්‍යතුමාව ඉවත් කරන්න ඕන. නෑ, මේක නිතティම්ම සිදු වෙන දෙයක්. එතකොට අමාත්‍ය මණ්ඩලයේ ඒ තත්ත්වෙම ඉවත්තට යාමත් සමගම නව අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාවය පත් වෙනවා. එතකොට එන්නේ 42 වගන්තිය. එතුමාට සිද්ධ වෙනවා නව අමාත්‍ය මණ්ඩලයක් එක අග්‍රාමාත්‍යතුමා පත් කරන්න. එතකොට ඒ අවස්ථාවේදී එතුමාට අමාත්‍ය මණ්ඩලයේ පිහිටුවලා කටයුතු කරන්න බෑ. මොකද මේ ව්‍යවස්ථාවෙම තියෙනවා අග්‍රාමාත්‍යතුමා සමග ඒ අමාත්‍ය මණ්ඩලයේ පිහිටවනකොට ඒ අනුව සාකච්ඡා කරලා එතුමාට පුළුවන් අමාත්‍ය මණ්ඩලයේ පිහිටුවා. එතකොට අර ජනාධිපතිතුමා නීති විශාරදීන්ගේ අදහස් ගත්තා කියන්නේ කේදී පදනම් වෙන්නේ ජාතික ආණ්ඩුව අහෝසි වෙනවා. එතකොට කැබිනට් එක එතනින් අහෝසි වෙනවා. කැබිනට් එක විසිරුව හැරියා කියන්නේ ඉබේම අගමැතිවරයා නැති වෙලා යනවා කියලා. ඉබේම ස්වභාවිකවම නැති වෙන දෙයක්. මේක තර්කානුකූලව කියන දෙයක් හැටියට මේක ඉවත් කිරීමක්ද එතුමාව සම්පූර්ණයෙන්ම එතනින් අස්කර ගැනීම අස්කරලා දැමීමක් එහෙම නෙමෙයි. මේක ස්වභාවික තත්වයකට පත්වීම ඒ ඉබේම නැති වී යාම. ඒ නැති වී යාම තුළ තමයි ඒ තත්වය ඇති. හොඳයි, අපි තව දුරටත් කතා කරමු. ගෝවින්ද ඇස්තමතුමනි, මම ඔබතුමා ගාවට එන්නම්. අර 46-2 සඳහන් වෙච්ච කාරණේ අගමැතිතුමාගේ ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වුවොත්, කැබිනට් විසිරුවා හැරියොත් මෙන්න මේ වගේ කාරණා මත පදනම් 46-2 කියවෙනවා. ඒ තමයි අගමැතිවරයා ඉවත් කරන්න පුළුවන් වෙන්නේ කියන දේ. ඔබතුමත් මේ එතුමා පැහැදිලි කරපු කාරණෙත් එක්ක එකද? නෑ, මම සම්පූර්ණයෙන් එතුමාගේ තර්ක සමග විරුද්ධයි. මොකද ඒ තර්ක මත නම් බාර ගන්න බෑ. මම ඒකට දෙන්නම් ඔබතුමාට උදාහරණ සහ මටත් දෙන්න අවස්ථාවක් ඒ ගැන ජනතාවට කියා සිටීමට. මේකයි ඇත්තම මට පේන්නේ. මේ තත්ත්වය ඇති වුණේ 19 ව්‍යවස්ථා සංශෝධනයේ. ඒ ව්‍යවස්ථා සංශෝධනයේ ඇති වුණ අරුම පුදුම දෙයක්, කිසි දවසක කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක නොවන දෙයක්. ඒ තමයි කිසි විටක ඡන්දයෙන් රජ බිඳුව ඇතුණත්, කියන්නේ low confidence motion එකක් හරි, ඒ වගේම මුදල් පනතක් හෝ බජට්ටුව කඩාවැටීමෙන් වුවද රජයක් ඉවර වෙන්නේ නැහැ. ඔවුන්ට යුතුකමක් තියෙනවා අනිවාර්යයෙන්ම අවුරුදු 4-5ක් කෙලින්ම මැටිවරණ නැතුව, මහමැටිවරණයක් නැතුව, ජනතා බලයට කිසිසේත් පෙන්වන්නේ නැතුව අවස්ථාවක් තියෙනවා ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා ඇත්තෙන්ම මන්ත්‍රීවරුන්ට මේක ලොකු වාසියක්. 19 සංශෝධනය හැදුවේ මේ යහපාලනය ගැන කතා කරන මිනිස්සු. එතන තමයි යහපාලනය ඇත්තෙන්ම කැඩුනේ. මොකද අවුරුදු 4-5ක් ජන්ද බලය නැති නිසා තමයි අද අපි මේ අවාසනාවන්ත තත්ත්වයට වැටුනේ. ওই අවාසනාවන්ත තත්ත්වය ඇති උනේ 19 සංශෝධනයේ ගෙනීම හේතු කොටගෙනයි. ඒ ගිනාවේ කවුද? ඒක හැදුවේ කවුද? ඒක හැදුවේ ජයම්පති වික්‍රමරත්න කියන මහත්තයා. එතුමාට මම කියන්නේ නැහැ කිසිසේත්ම අපිට මේ ගැන එතුමාට දෝෂාරෝපණයට ලක්වීම සුදුසු කාර්යයක් කියලා. මොකද එතුමා අපි දන්නවා එතුමාගේ හැකියාවත්, එකියාගේ කටයුතු ගැනත් අපි දන්නවා. ඉතින් එතුමාට හැකිතාක් විදිහට එතුමාට කියන පරිදි කළා. මීට ඉස්සරින් ඒ කරේ මහා යෝඩයෝ එච්.එල්. ඩිසිල්වා, ඒ වගේම මාක් ෆර්නෑන්ඩෝ, ඒ වගේම එච්.ඩබ්ලිව්. ජයවර්ධන, ඒ කියන්නේ ජයවර්ධන මහත්තයාගේ සහෝදරයා වගේ ඉතාම උග්‍ර නීතිඥවරු. ඉතින් ජයම්පති වික්‍රමාර්ථ මහත්තයාට මේ වැඩේ පැවරුවා. ඒ මහත්තයා බාරගත්තා. ඒක නිසා තමයි අද සමහර වගන්තිවල ඉංග්‍රීසියෙන් එකයි සිංහලෙන් එකයි
තත්ත්වයට වැටලා තියෙන්නේ. ඒ සියලු හේතුම එතුමාට බනින්න බෑ. මං කියන්නේ එතුමාගේ හැකියාව අනුව එතුමා උපරිම මට්ටමේ වෑයම් කරන්න ඇති. ඉතින් ඒකට සුදුස්සෙක් දැම්මම සුදුස්සනකට සුදුස්සෙක් දාන්න නැතුව ඒකේ වගකීමත් රජයට බාර ගන්න ඕන. ඉතින් මෙතෙන්දී වුණේ මේකයි. මේ තුනෙන් දෙකේ බලය සෝරි තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් නැතුව කිසිවිටක මැටිවන්නයක් තියන්න බෑ. ඒක සදාකාලීනම සත්‍යයක් කරා 19 වෙනි සංශෝධනයේ ගෙනෙමින්. ඉතින් ඒකට අපිට තිබ්බ අවස්ථාව තිබුණා විරුද්ධ වෙන්න. මම විරුද්ධ වුණා. මම තමයි ඒ 19 වෙනි සංශෝධනයේද විරුද්ධ වුණ ප්‍රථම චරිතය. මොකද මම තමයි මේ පළවෙනි පැතිකමරු මම තමයි එම පළවෙනි කරන මට පෙනී සිටියේ නීතිඥතුමත් මම. ඉතින් මම මේක දීර්ඝ වශයෙන් ඒ මිනිස්තර මණ්ඩලයට ඉදිරිපත් කරා තර්ක. මේ ගෙනාපු අද අපි අවසනවන්ත තත්ත්වයක් එතුමන්ට පෙන්වලා දුන්නා. මේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මෙවැනි තත්ත්ව අපි මිත්‍රිසෙන් දැකලා තියෙනවා. මේ අර 2001 දී චන්ද්‍රිකා මෙතිනිය අවුරුද්දෙන් ආණ්ඩුව හොසි කරලන්නේ ඔය කියන බලතල එතුමියට තියෙන වෙලාවකනේ 19ට කලින්. දැන් ඒ වගේ අවස්ථාවන ආණ්ඩුව අස්ථාවර කරන එක වළක්වන්නේ මේ 19 එක්තරා විදිහකින් ගෙනාවේ. ඉතින් 19 ඔබතුමා කියන්නේ මිනිස්සුන්ට කොයි රටේද ප්‍රජාතන්ත්‍රවාදී රටක අවුරුදු 4 ආණ්ඩුවක් කඩා වැටුණත් බජට් එකක් වැටුණත් මුදල් පනරක් කඩා වැටුණත් නෝ කොන්ෆිඩන්ස් මෝෂන් එකක් ගෙනාවත් ආණ්ඩුව ඒසේම පවත්වාගෙන යෑමේ හැකියාවක් ඇති පාර්ලිමේන්තුවක් නේ තව තියෙන්නේ. කොයි දවසට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් निराකරණය වෙනවා නේද? අපි මන්ත්‍රීවරුන්ට නෙවෙයි මන්ත්‍රීතුමන් ගැන අද විශ්වාසයක් තියෙන්නේ කාටද? ඔබතුමාට තියෙනවද? මට තියෙනවද? මන් දන්නේ ඔබතුමා ගැන මට දන්නේ නැහැ. මහත්තයා මන් නම් කියන්නේ මේ නිකන් අර කියනවනේ කතාවක් where angels fear to tread fools rushing කියලා අන්න ඒ වගේ කඩාපැනීමක් කරා උතන්ත. දැන් එතුමාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එතුමාට ඒ අවශ්‍ය සංඛ්‍යාව මන්ත්‍රීවරුන් ලබා ගන්න හැකිද නැද්ද කියලා. එතුමා මං හිතන්නේ මහජන බලෙන් ආවනම් කිසිම කරදරයක් නැහැ. එතුමා පත් වෙනවා. එතකොට අපි ශක්තිමත් රජයක් තියෙනවා. අනාගත රජයේ මගේ විශ්වාසය නම් එතුමා මේ කරගත්ත මෝඩ ක්‍රියාවලිය නිසා එතුමාටවත් එතුමාගේ සගීන්ටවත් අවශ්‍ය වැඩිපුර ඡන්ද බලයක් ඇති වෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ TNA පක්ෂය හැමදාම ඉන්නවා. විරුද්ධ පක්ෂ නායකත්වය අරගෙන ඔවුන් ඉන්නවා. බල මහිමයක් ඇතිව අපේ සිංහල පක්ෂ වන එක්සත් ජාතික පක්ෂයටවත් එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම අහුසි කරගන්නවා. ඒකෙත් තියෙන එකම chance එක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එතනින් අස් වෙලා අලුත් නියෝජිතයෙක් දැම්මොත් මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂ මිතවල හුඟක් ශක්තිමත් පක්ෂයක් වශයෙන් ඇතිවීමට හැකියාව තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අවස්ථාව තියෙනවා. ඔවුන්ටත් ඉන්නවා හොඳ අපේක්ෂකෙක් පිටිපස්සේ. තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමා ගැන මිනිසුන්ට විශ්වාසයක් තියෙනවා. මොකද එතුමා හැකියාව පෙන්වලා දුන්නා. යුද්ධය ජයගත්තා. මේ නගර දියුණු කරා. ඒ කඩුන් දෙක ගැන එතුමා අතර ලොකු පැහැදීමක් තියෙනවා ජනතාව අතර. ඒ වගේම එතුමා දේශපාලන වශයෙන් චරිතයක් නෙවෙයි ඊට වඩා මේ ඇත්තම වෘත්තීය මාර්ගයෙන් ඒ වගේම දක්ෂිණාංශික පාක්ෂිකයන්ගෙත් ආධාරය එතුමාට ලැබෙනවා. මොකද එතුමා ඉතාම හොඳ විඥානයක් පාලනය කරගත්ත. කමන්නේ ඒවා එතුමා ගැන කියන්න ඕනේ නැහැ මං වැඩිපුර. මොකද එතුමාගෙත් තියෙනවා දුර්වලකම්. එතුමාගේ සමය සගින් එදා අද ඉන්නේ කවුද? එදා හිටිය දූෂණයට අනුබල දුන් සමහර පිරිස මං කියන්නේ හමුදාවේ කට්ටිය කියලා ඒත් වෙනත් කට්ටිය. නමුත් මෙතන තියෙන ලොකුම වැරද්ද තමයි දෙකක් තියෙනවා. එකක් තමයි මම ඒක බනිනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. අනිත් එකේදී බනිනවා මහින්ද රාජපක්ෂ මහත්තයාටයි සිරිසේන මහත්තයාටයි. මොකද සිරිසේන මහත්තයා දැනගන්න ඕන එකක් එතුමාට. ඔබතුමා දන්නවද මේ ඔබතුමා මේ පොඩක් පැහැදිලි කරලා දෙන්න මේ කාරණය ව්‍යවස්ථානුකූලව සිද්ධ වුණාද නැද්ද කියලා ඔබතුමා විශ්වාස කරනවා? මම කියනවා දෙවනි ඉවස්වීම කිසිසේත්ම මියස්තුකන් නෙවෙයි සිදුනේ. මොකද ඒකේ තියෙන වගන්තිය තමයි හොඳට මං කියවන්න. ඒක කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇති පුද්ගලයා තමයි අගමැති වශයෙන් කතා අඳ ගහ යුත්තේ. දැන් එතෙන්දී අපි බලන්න ඕන කොසේද සිරිසේන මහත්තයා ක්‍රියා කරේ කියලා. 2009 දිත් එතුමා වැරදියක් කරා. අගමැති කෙනෙක් ඉන්න අවස්ථාවකදී කෙනාව රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ තත්ත්වයට මොකක් හරි ඡන්ද ගිවිසුමක් තියෙන්නේ නැති දෙන්න අතර. නමුත් එතෙන්දිත් කරේ වැරද්ද. එතෙන්දි තවත් වැරද්දක් කරා විවක්ෂය. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයේ යටතේ
අවලංගු කරන් තිබුණා. මොකද එතුමාගේ දේශ අගමැතිතුමා ඉවත් කරේවත් නැහැ. ජයරත්න හිටියා එතන. ඌ ඉවත් අසුනෙත් නැහැ. ඒ වගේම අද වුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයා අස්වැලා නැහැ. He has not ceased to be MP. ඌ ඉවත් කළා නැහැ. ඉවත් කරන්න පුළුවන් ඡන්ද පෙත්සමකින් පමණයි. ඒක වෙලත් නැහැ. එතුමා පාරිය ස්ථාවරයක ඉන්නේ එතෙන්දී මම එතුමාට කිසිසේත්ම ආදරය කරන කෙනෙක් නෙවෙයි. නමුත් කියන්න ඕන ඇත්ත. ජනතාවට කියලා දෙන්න ඕනේ පැහැදිලි කරන්න. මොකද මේ සමහර කට්ටිය විකෘති කරනවා. ඔය අර සමහර තැන්වලදී කියවෙච්ච දේ තිබුණා දැසිර මත මේ. ওই සියලු දේටම වැඩිය මූලිකයි ජනාධිපතිතුමාගේ අභිමතයේ පරිදි කියන කාරණා. අභිමතයේ පරිදි තමයි අභිමතයේ පුරවන්න වැඩිදි ආකාරයට කරන්න. එතුමාට පුළුවන් ද ඕනනම් සම්බන්ධන් මහත්තයාට පත් කරන්න පුළුවන් ද අගමැති ධූරයට. එතුමාට ක්‍රියා කළ යුත්තේ නියම ආකාරය. එතුමාට අවස්ථාව තිබුණා. මොකද ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියා. පාර්ලිමේන්තුවෙන් එතුමාට විභාග අහගෙන තිබුණා. කවුද ඔබතුමාලා වැඩියෙන්ම කැමති മന്ത്രിවරයා? අගමැති ධූරයට. එතෙන්දී කිව්වා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා. ඒක ඒක හරි. නමුත් එතුමා කරේ තීරණයක් ගත්තා. එතුමා ඒ අවස්ථාවේදී මම රනිල් වික්‍රමසිංහ මහත්තයා පුද්ගලික ඝාතනයක් තිබුණා. ඒකෙදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරා. රනිල් ඉවත් කිරීම සම්පූර්ණයෙන් වැරදි. ඒ එසේ ඉවත් කරන එතුමා තව දෙයක් කළ දුන්නා. එතුමාට ඒ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ යා හැකි එකම පුද්ගලයා ජනාධිපතිතුමා එතුමාට ගිහින් අහන්න තිබුණා. මේ ගත්ත ක්‍රියාවලිය මා ගන්න ක්‍රියාවලිය හරිද නැද්ද කළ යුත්තේ මොකද්ද කියලා. ඒක කරෙත් නැහැ. ඉතින් ඒ සියලු දේම මං කියන්නේ මං රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රිය කරන කෙනෙක් නෙවෙයි. මං මහින්ද රාජපක්ෂ මහත්තයාට ප්‍රිය කරන කෙනෙකුත් නෙවෙයි. මං සිරිසේන මහත්තයාගේ ක්‍රියාකලාපේ හරි කියන්නේ නැහැ. අපි ජනතාවට යුතුකමක් තියෙනවා නීතිඥවරු වශයෙන් හරි පැත්ත මගේ දැනුවනවා කියා දෙන්න. මුන්න හැ කියන එක සමහර බාර ගන්න පුළුවන්. රසික් සරුක් මහත්තයා කියන එක බාර ගන්න පුළුවන්. මං කියන එක බාර ගන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අවස්ථාව නියම දේ කියන්නේ. ඒ කීවේදී ඔබතුමා අහපු ප්‍රශ්න දෙකට මම උත්තර දෙන්න. ප්‍රථම එකේදී මා කියනවා සම්පූර්ණයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අද ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයේ නැටි කරේ. ඒකට කැප වුණා සිරිසේන මහත්තයාට. දෙවෙනි එකෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා අනිවාර්ය වශයෙන් තැනට පැන්නා. එතුමා ඒක ඒක විපාක විඳිනවා අනාගතයේදී අනිවාර්යයෙන්ම. ඒ සමගම එතු එතෙන්දී සිරිසේන මහත්තයා කරේ වැරද්ද. සිරිසේන මහත්තයා වැරදි දෙකයි. මහින්ද රාජපක්ෂ මහත්තයාත් වැරදි එකයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක වරදක් කරගත්තා. යහපාලනය තමයි මේකේ මුල අගයි. ඔවුන්ට තමයි අපි ඇඟිල්ල දිස් කරලා බනින්න ඕන. හොඳයි. අපි තවදුරටත් කතා කරමු ඉදිරියේදී නැගෙන කාරණත් එක්ක. ඔබතුමත් ඉන්නේ ඔය කියන මතයද මේක ව්‍යවස්ථානුකූල නොවනවා කියන තැනද ඔබතුමත් ඉන්නේ? නෑ මම නම් තමයි පවසන්නේ මුලින්දම මේ සියලු දේම සිද්ධ වුණේ ව්‍යවස්ථානුකූල කියලා. අපි තව ටිකක් ඕක ටිකක් ගැඹුරට බලන්න ඕනේ. අපි යමු ටිකක් ගැඹුරට මුල් හරියට ගියාම ඔය 19 වෙනි ව්‍යවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීමට කලින් බැලුවම අපිට පෙනී යනවා අපි මුලට යමු ව්‍යවස්ථාවේ 18 වෙනි ව්‍යවස්ථාව දෙස. ඒ 18 වෙනි ව්‍යවස්ථාවේ පවසනවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවලියේ සිංහල කියලා. දෙමළද රාජ්‍ය භාෂාවක්, ඉංග්‍රීසි භාෂාව සංධාන භාෂාව ලින්ක් ලැන්ග්වේජ් කියලා කියනවා. ඒ වගේම තවත් 23 වෙනි මගන්තිය ලෙස ගියාම නම් ව්‍යවස්ථා ලෙස කියනවා සියලු නීති සහ අනුනීති එය සම්පාදනය විය යුත්තේ, සකස් විය යුත්තේ නැත්නම් ප්‍රකාශන විය යුත්තේ සිංහලෙන් සහ දෙමළෙන් ඉංග්‍රීසි පරිවර්තනයකුත් සමග. ඉංග්‍රීසි පරිවර්තනයකුත් සමග. නමුත් පාර්ලිමේන්තුව එම නීතිය පරවන අවස්ථාවේදී තීරණය කරන්නට පුළුවන් කුමන පාඨකයද නැත්නම් පාඨයද වළංගු වන්නේ යම් කිසි අනනුකූලතාවයක් තිබෙනවා නම්. එය අපි 19 වෙනි සංශෝධනයේ දෙස බලමු. 19 වෙනි සංශෝධනයේ 48 වෙනි වගන්තිය පවසනවා සිංහල සහ දෙමළ එම පනතේ යම් පාඨයන්හි යම් වෙනසක් ඇත්නම්
සිංහල පාටයයි මූලික වෙන්නේ පවතින්නේ. අපි ඒ අනුව යන්ට ඕන. එතකොට යුවාඩිසෙල් මහත්මයා කිව්වා වගේ ඉතාමත් වැදගත් අප මෙම ව්‍යවස්ථා දෙස බැලුවම තිබෙනවා 42 වෙනි ව්‍යවස්ථාව, 46 වෙනි ව්‍යවස්ථාව, 48 වෙනි ව්‍යවස්ථාව සහ 47 යම් අවස්ථාවකදී කියවෙන යම් යම් දේවල්. එතකොට 42 වෙනි අවස්ථාවේ මෙතන ඉතාමත් වැදගත් දෙයක් තමයි පාර්ලිමේන්තුව නෙවෙයි අගමැති කෙනෙක් පත් කරන්න. අගමැති පත් කරන්නේ ජනාධිපතිතුමා. ඒ පත් කරන්නේ කොහොමද? ජනාධිපතිවරයාගේ මතයන්. 47 අයන්නේ කියන කාරණේද? 42 4. 47 ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ. ඒ ඉතා වැදගත් දෙයක්. 42 4 වගත්. එහි කියන්නේ ජනාධිපතිතුමාගේ මතය අනුව. එතකොට මේ මතය අනුවයි එතුමා 2010දී සමාවෙන් 2015 ජනවාරි මාසේ 10 වන දින රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් කළේ දින 100 ආණ්ඩුවේ. එතකොට ඒ වෙලාවේ එතන හිටියේ 47 දෙනාද 46 දෙනාද. නමුත් එතුමාට මතයක් තිබුණා පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසය උපරිම විශ්වාසය ඔහුට දිනාගෙන ශක්තිය තිබුණා කියලා. ඒ අනුව අර ගෝමින්දා දාසිරි මහත්මයා කිව්වා වගේ දීමු ජාරත්න මහත්මයාට ඔහු අස්කිරීමේ ලිපියක් දෙන්නට මත්තෙන් ඔහු පත් කළා සම්පූර්ණයෙන්ම ඒ මතය අනුවයි. මතයක් පමණයි. එතකොට 42 වෙනි වගන්ති අර්ථය කියනවා 46 2 42 අපි ඉවත් කරමු. අග්‍රාමාත්‍යවරයා සුවකී අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් හෝ ඉල්ලා අසුවොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුවොත් හෝ. තවත් එකක් තියෙනවා වැදගත් දෙයක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතන්නේද ඒතාක් කල් සුවකී ධූරය දරන්නේ. බලන්න යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒතාක් කල් සුවකී ධූරය දරන්නේ. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. එතකොට අපි කල්පනා කරලා බලමු. ඉතාමත්ම වැදගත් දෙයක් තමයි දැන් යුආඩිසිල් මහත්මයා කිව්වා වගේ යම් කිසි විදියකින් ජාතික රජයක් බිහි කළා නම් වැඩි ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුව ඇති පක්ෂ එකතුව අනිකුත් පක්ෂ සමග එකතුව එසේ නම් කැබිනට් මණ්ඩලය 30කට සීමා වෙන්නේ නැහැ. ඊට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුව අනුමත කළ යුතුයි. වැඩි ප්‍රමාණයක් යම් විදියකින් ඒ එම දැන් මෙවර එවැනි දෙයක් වුණු නිසා මම කියන්නේ ඒ බලවත් පක්ෂයක් ඉවත් වුණා නම් එතකොට ජාතික රාජ්‍යයක් නැහැ. එතකොට ඒ ප්‍රමාණය තියන්න බෑ 30කට බයින්න ඕන. එතකොට තර්කයක් ගේන්න බෑ. අර වතුර මත්තම බහිනවා වගේ ඔය 70ක ඉඳලා 30කට ඇවිල්ලා නවතින්න පුළුවන් කියලා. නැත්තම් ඔය අර ප්‍රෙෂර් ගේජ් එකේ අර රසදිය බහිනවා වගේ නවතින්න නෑ. එතකොට අනිවාර්යයෙන් මේ කොහොමද එහෙනම් අනිත් අර ඇමතිවරුන්ට බාර දුන්නු කාර්යයන් මේ 32 කාලතර බෙදන්න පුළුවන් කමක් නැ. අනිවාර්යයෙන්ම කැබිනට් මණ්ඩලය විසිරෙනවා. කැබිනට් මණ්ඩලය අනිවාර්යයෙන්ම විසිරෙනවා. විසිරුණාම එහෙනම් මෙන්න මේ වගන්තිය බලපානවා යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවත්න්නේ ඒ තාක්කල් සෝකිය ධූරය දරන්නේ. එතකොට කැබිනට් මණ්ඩලය විසිරුණාම අගමැති ඉවත් වෙනවා. එවැනි අවස්ථාවක ජනාධිපතිතුමාට පත් කරන්නට පුළුවන් ඔහුගේ මතය අනුව.
පාර්ලිමේන්තු විශ්වාසය උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරය. එම මන්ත්‍රීවරය කොළඹ මද කොළඹින් එන්න පුළුවන් කුරුණෑගලින් එන්න පුළුවන්. ඒක එතුමාගේ මතයයි. මේ අර 48-2 අමාත්‍ය මණ්ඩලයේ විසුරුවා හැරීම කියන දේ ඔය ජනාධිපතිතුමා මැදිහත් වුණු කාරණේ එතන අන්තර්ගත වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙරදුනොත් අයවැය පෙරදුනොත් ඔන්න ඔය වගේ කාරණා මත පදනම්මනේ අමාත්‍ය මණ්ඩලයේ විසුරුව හැරීම. නෑ නෑ මෙතන අමාත්‍ය මණ්ඩලයේ විසිරෙනවා. එහෙනම් මොකද අර අර කරුණ අඩු අර යුවන්සිල මහත්මයා කිව්වා වගේ අර ප්‍රමාණය අඩුවීම මත ප්‍රමාණය අඩුවීමක් එක්කම ඒක ඉබේම වෙන දෙයක්. ඒක ඉබේම දිහත් වෙලා කළ යුතු දෙයක් නෙමෙයි. මැදිහත් වීමක් අවශ්‍ය නැහැ කියලා. ඒක ඉබේම වෙනවා. ඒක දෙකටම විරුද්ධයි. අපිට අර මං කියපු වගේ කරන කල මටත් අවස්ථාවදී. ඔව්. මෙතෙන්දි තියන්නේ ජාතික ආණ්ඩුවක් වශයෙන් ඒ කියන්නේ අර්ථ රූපයක් තියෙන ව්‍යවස්ථාවේ. ඒ කියන්නේ ප්‍රධාන පක්ෂයයි ඕනෑම වෙනත් දෙවනි පක්ෂය නෙවෙයි. ප්‍රධාන පක්ෂයයි ඕනෑම වෙනත් ස්වාධීන පක්ෂයක් හෝ නීතිගත දේශපාලන පක්ෂයක් අතර ඇති සම්බන්ධතාවයක් ජාතික ආණ්ඩුවක් වශයෙන් සැලකෙනවා. ඒක තියෙනවා ව්‍යවස්ථාවේ මම කියවන්නේ 45. 45 තියෙනවා. 45. පා හරි. බොහොම ස්තුතියි. 45 තියෙනවා. ඒක මොකද්ද කියලා එම නිසා මම හිතන්නේ මේ අපේ යුවදිසෝ මහත්තයේ තර්කය එතනින්ම කැඩෙනවා. නමුත් රසික් පරික්ම රසික් මහත්තයාගේ තර්කය තවදුරටත් ගෙන යන්න පුළුවන්. නමුත් ඒක ගෙන යෑමේදී මෙන්න මේ දුෂ්කරතාවය එතුමාට මේ සියලු දේම එතුමා කියන ආකාරයට එක එක පණක් තුළ වැරදි තැන් තියෙනවා හරි තැන් තියෙනවා. ඒක ස්වභාවිකව නෙවෙයි, ඒක මේ ආණ්ඩුවේම 19 වෙනි සංශෝධනය කරපු කට්ටියගේමයි විරුද්ධත්වයේ ඒක අඩුපාඩුකම. වුන් එතුමා මතක තියාගන්න ඕන ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් තියෙන තර්කය ඒ ඒ අත නූපින තවදුරටත් තියෙනවා කියලා දෙන්න එතුමාට තව අධිකාරයක්. ගෝවින්දාස් මහත්මයා කියූපේක මම හරි කියලා. නමුත් ජාතික ආණ්ඩුවක් ලෙස සලකන්න කියලා කියන්නේ. නමුත් මම කියන්න ඕන ජාතික ආණ්ඩුවක් ඉන් පසුව ජාතික ආණ්ඩුවක් කියලා පැවතින ආණ්ඩුවට ප්‍රකාශ පවසන්න පුළුවන් කමක් නැහැ. ඒ ජාතික ආණ්ඩුව නොයි. එය 46-5 ඉතාමත්ම ලස්සන පවසා සිටිනවා. 5-4 වන අනුව්‍යවස්ථාව කාර්ය සඳහා ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම එකතුව පිහිටුවන ලබන ආණ්ඩුවක් වන්නේ. එකතුව පිහිටුවන ලබන ආණ්ඩුවක් වන්නේ. කොහොම එකමුතුකම්? කොහොම එකතු? එහෙනම් ඒ ජාතික ආණ්ඩුවක් වෙන්න බෑ. එහෙනම් ඔබතුමා කියවන්න ඕනේ ජාතික ආණ්ඩුව පිළිබඳ තියෙන අර්ථ නූපනේ. ඒක තමයි තියෙන්නේ. මම 5-4 කියුවේ වෙනත් එකක්. නෑ 5-4. නෑ නෑ මම කියවන්නම්. මට දෙන්න අවස්ථාව මම කියවන්නම්. එතුමාට කිය හොයාගන්න ඒක තමයි. හරි අපි කතා කරගෙන යමු. හොඳයි. ඉතින් ඒ අනුවයි මේ සම්පූර්ණයෙන්ම අර ඉබේම විසිරෙන. ඒ අවස්ථාවේදී දැන් අපි කියෙමු හොඳයි. මෙතන මොකද්ද මේ ඉතාමත් වැදගත් වචනේ? වැදගත් වචනේ වෙන්නේ උපරිම විශ්වාසය. පාර්ලිමේන්තු විශ්වාසය උපරිම වශයෙන් නැති කෙනෙක්. මෙතන 113ක් හෝ වැඩි ගන්නක් කියලා කියන්නේ නැහැ. උපරිම විශ්වාසය. අපි කියමු උපරිම විශ්වාසය නැත්නම් පාර්ලිමේන්තුවට ඉවත් කරන්නත් බෑ අගමැති කෙනෙක්. අගමැති කෙනෙක් ඉවත් කරන්න පුළුවන් අර වගන්ති යටතේ. අර කාර ඔහු ඉල්ලා සෙන්ට ඕන. ඒක ඉතා වැදගත් ලෙස කියනවා. නැත්නම් ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන්න. ඊට ඒකයි පවසන්නේ. ඒ අනුවයි එයා කියන්නේ ඒ අනුව තමන්ට ඉවත් කරන්න බෑ කියලා. නමුත් වැදගත් වනුයේ මෙන්න මේක. අර යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවතන්නේද ඒ තාක්කල් ස්වකීය ධූරය දරන්නේ කැබිනට් ඔ විසුරුවා හැරිය. ඒක කතා කරන්නේ නැහැ කවුරුවක්වත්. සාමාන්‍යයෙන් ඔය 46-2 වගන්තියේ මේක ඉතාමත්ම වැදගත් දෙයක්. මේක සැගවුණු වගන්තියක්. ඉතින් එය කරුණ හරි. නමුත් බලන්න මේ දවස් 100 ඇතුළත මෙය ඉතාමත්ම කඩිමුඩියේ ඉක්මනට මේක ගෙන්න ඕන. ඒ මොකද හේතුව මෙතන ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කිරීමටවත් යහපාලනය කිරීමටවත් නොවේ.
මේ පරත ගෙනාවේ කඩමුඩිය ගෙනාවේ ජනාධිපතිතුමාගේ බලතල ඉවත් කරන්න. කළ අගමැතිවරයාට බලතල දෙන්න. මෙතන විශාල ඝට්ටනයක් තිබෙනවා. මේ වෙස්මිනිස්ටර් ක්‍රමයටයි මේ ජනාධිපති කෙනෙක් ඉන්න මේ ආණ්ඩු ක්‍රමයට. අපිට බෑ වෙස්මිනිස්ටර් ක්‍රමයට මේක සසඳන්න. වෙස්මිනිස්ටර් ක්‍රමයේ තිබෙනවා අගමැති කෙනෙක්. නැත්නම් මේ භාගයක් මේ බලතල දින අනිත් භාගය තියා ගන්න බෑ. එන්න මේ ජාතික ආණ්ඩුවක් යනු අපි මේ කාරණේ පැහැදිලි කරන්න දෙමු. හොඳයි. ඉවර කරගන්න ඕක. මන්ට. අවශ්‍ය ඕනම වෙලාව දෙන්න මගේ උගත් මිත්‍රයාට. එතකොට මෙතන ගේන්න හදනවා වෙස්මිනිස්ටර් ආර්ථික රූපණ. නැත්නම් පාර්ලිමේන්තු ක්‍රමයේ ආර්ථික රූපණ. මෙතන තියෙන ජනාධිපති ක්‍රමය. අපි ජන රජය. එතකොට ජනාධිපතිතුමාගේ බලතල වලින් ඉවත් කරන්නේ කොටහක් ඉවත් කරලා අනිත් කොටහක් යන්න හදන්නේ. ඔය මේ කඩිමුඩිය ගෙනාවේ ඒකටයි. මේ ටික. ඒ නිසා මොකද වුනේ? මම දන්නේ නැහැ මේ ආචාර්යවරුන් මහාචාර්යවරුන් මේක බලලා තියෙන අවස්ථාවේදී බොහෝම සිංහල කෙතුම්පති නැත්නම් පනතේ ව්‍යවස්ථාවේ ඉංග්‍රීසිය අතර ගැටන කිහිපයක්ම තිබෙනවා. ගැටුම් කීපයක්ම තිබෙනවා. දැන් බලන්න ඉතාම එක කාරණයක් ඔබතුමා අහන්න අර කලින් කියපු කාරණේ නේද? ඒතකොට පාර්ලිමේන්තු සම්ප්‍රදායක් පවතින රටක් මේක කියන කාරණේ වැදගත් නැහැ අපිට. පාර්ලිමේන්තු සම්ප්‍රදායක අපි දැන් හයිබ්‍රිඩයි ක්‍රමයක හයිබ්‍රිඩ් ක්‍රමයක් ගන්න හදන්නේ. අපි පාර්ලිමේන්තු ක්‍රම පාර්ලිමේන්තුවක් අපිට ව්‍යවස්ථා මණ්ඩලයක් අපිට තිබෙනවා. නීති පනවන තැනක් තිබෙනවා. නමුත් ඔය අපිට බෑ මේක ජන රජයක් හැටියට ඒ ක්‍රමයටම ගෙනියන්නේ. මේක වෙනස් වුණා සම්පූර්ණයෙන්. මෙතන ජනාධිපතිවරයෙක් ඉන්නවා. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩුල්ලේ ඔහු තමයි එහි නායකයා. නැත්නම් ඔහු තමයි එහි මේ සම්පූර්ණ මෙහෙවන්නේ. පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව තිබුණා ජනාධිපතිවරයාට. කැබිනට් මණ්ඩලයේ නායකයා මේ නැත්නම් ප්‍රධානයා මේ අගමැති වෙලෙවි. අගමැති ළුවේ කැබිනට් මණ්ඩලයේ සම්පූර්ණ මෙහෙවන්නේ ජනාධිපතිතුමා. සමහර විට ජනාධිපතිතුමාට පුළුවන් අගමැතිවරේ පත් කළත් එතුමාගේ අදහස් අනුව එතුමා යම් උපදෙස් දුන්නොත් අහවල් අය ඇමතිවරි හැදිර පත් කරන්න කියලා ඒ උපදෙස් පිළිපදින්න අවශ්‍යතාවයක් නැහැ. එතුමාට පුළුවන් එතුමාට ඕනෑම කෙනෙක් ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔහුගේ කැබිනට් මණ්ඩලය හදාගන්න. මේ කැබිනට් මණ්ඩලය අනුමත කරලා කාල වේලාවක් දෙනවා නේද කතා කරන්න? මොකද? සීල් විනාඩ මේ කහා සමාන එක සමාන ලැබෙනවා. ඒක සමේ මුන්නේ හුඟක් කතා කරා ඒක මම කියන්නේ. කාලේ මැදිහත් වෙලා අපි මම දන්නවා අපි දෙන්න අපි හොඳ යාළුවෝ. ඒක සමේ ප්‍රශ්න දෙකක් ඉන්න ගන්නවා. අගමැතිතුමාගේ අගමැතිතුමාට මේ අතුලලා ඔබතුමා දේශන පොත නෑ අපි අවසන් කරනවා. අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලය. එතකොට සමහර තැන් වල කියනවා බලන්න ඉංග්‍රීසියේ කියනවා 48 එක වගන්තියේ අගමැතිතුමා ඒ අගමැතිකම හැබීම නතර වූවොත් මරණය නා මරණය ගැන සඳහන් වෙන්නේ නැහැ කොහෙවත් අස්සයන් හෝ අන්‍ය ක්‍රමයක හොඳයි නමුත් සිංහලෙන් තිබෙනවා ධූරය ඉවත් කරනු ලැබීම එතකොට තව අවස්ථාවක් තිබෙන කවුද ඉවත් කරන්නේ ඉවත් කරන අපට අර්ථ නිරූපණ පනත ගේන්න ඕනේ නැහැ. අර්ථ නිරූපණ පනත මේ ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීමට අවශ්‍ය නැහැ, මැදිහත් වෙන්නේ නැහැ කියලා කියනවා. නමුත් අර්ථ නිරූපණය කරන්න ඕනේ නැහැ. නමුත් සාමාන්‍ය පිළිගත් නීතිය තමයි කෙනෙකු අස් කරනවා නම් ඒ අස් කරන්නේ කෙන ඒකන පත් කරපු එක. හරි. ඉතින් ඒ අනුව ඉවත් කිරීමේ බලයක් දීලා තිබෙනවා. මේ අනුව ඉංග්‍රීසිය නොතිබුණත් සිංහලයේ තිබෙනවා. ඒකයි මම අර මුලදී පටන් ගත්තේ අර මේ අර 18 සහ අර 20 වෙනි වගන්තිය මම අනුව මේ සිංහලයේ මේ උතර අර්ථ රූපණේ වැදගත් කිය. හොඳයි. අපි අද දවසේදී අර විශේෂිත වෙලාවක් වෙන් කරන්න නැහැ මේ කාරණේ පැහැදිලි කරන්න නිසා අර තුමාගේ කාලෙන් අපි ප්‍රමාණයක් ඔබතුමාට දුන්නා මේ කාරණේ පැහැදිලි කරන්න. අපි ඉදිරියේදී වැඩිපුර කතා කරමු ගැටලුවක් නැහැ දෙවෙනි වටේදී කතා කරමු. කෙටි විරාමයකට යමු. හදේසිරින් අපි කතා කරන්නේ මේ පත් කිරීම හා සම්බන්ධයෙන් ව්‍යවස්ථා අනුකූලද ඒ ව්‍යවස්ථාවට අනුකූල නොවේද කියන කාරණේ පිළිබඳ මතවාදයක් රට ඇතුළේ තියෙනවා. ඒ පිළිබඳව බොහොම විවෘතව කතා කරන්නයි අපි ඇත්ත නැත්ත වෙනදා වගේම අදත් ඒ විදිහටම විවෘතව මේ පිළිබඳ කතා කරන්න වේදිකාව හදලා දීලා තියෙන්නේ. පක්ෂ විපක්ෂ සියලු මතවාදයන්ට ජාතික රූපවාහිනිය තුල ඇත්ත නැත්ත හැමදාමත් විවෘතයි. දෙවෙනි වටේදී අපි තවදුරටත් කතා කරමු.
නීතිය පිළිබඳ මනා අධ්‍යක්ීම් දැනුම සියලු දේ සම්පූර්ණ වුණු පාර්ශවයෙන් අද දවසේදී අපි කැඳවාගත්තේ යුවර්ද සිල්ලා මැතිතුමන් වගේම කොමින් දෑශි මැතිතුමන් සාරසික් සරුක් මහතුන් මැතිතුමන් මෙතන අද ඉන්නවා කතාබහේ විවෘත මතයක් ගොඩනගන පළවෙනි වටේ ඇතුළතදී ව්‍යවස්ථා අනුකූලයි කියන කාරණේ එක පැත්තකින් ගොඩනගෙන විටදී තවත් පැත්තකින් මේක ව්‍යවස්ථාවට අනුකූල නැහැ කියන කාරණේ මතු වුණා ඒ කාරණේ එහෙම තියෙන විටදී අපි ඊතුරු කාරණා වලට ගියොත් යුවර්ද සිල්ලා මැතිතුමන් ඔබතුමාගෙන් අහන්න හරි ව්‍යවස්ථා අනුකූල නොවේ නම් ඇයි තාමත් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ කාරණේ අරගෙන ගියේ නැත්තේ කියන ප්‍රශ්නේ අපිට එනවා දැන් මට දකින්න දේ තමයි මෙතුමා කියපු ආකාරයට මේ தત્ත්වයේ උඩ යම් පාර්ශවයකට කල් තිබුණා ඕනතරම් මේකදී දැන් මෙතනදිම පේනවා ඔබතුමාට මේ අපි ඔක්කොම ශ්‍රී ලංකා නීති සංගමේ සමාජිකයෝ. ඒතකොට ශ්‍රී ලංකා නීති සංගමේ හැටියට අපි විවිධ මත දරන පිරිස් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ විවෘත తత్వය ඔබතුමන්ලාගේ මේ වැඩසටහනින් ඉදිරිපත් කරන්න දුන්නේ එක ලොකු දෙයක් එක. නමුත් මා කියන්නේ මේ පත් කරපු දවසින්නම් අද දක්වාම ඒ අයට මේකේ තියෙන ඇත්තටම මම එක මතයක් ප්‍රකාශ කරනවා ගොමින්දාසිරි මහත්තයා එක මතයක් ප්‍රකාශ කරනවා එතකොට ඒ මතය සම්බන්ධව අර්ථ නිරූපණයනේ මෙතනට වැදගත් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අර්ථ නිරූපණය වෙන මේක මේ ඡන්ද පෙත්සමක් වගේ එකක් නෙමෙයි ඒ අර්ථ නිරූපණය අපිට මතු පිටින් පේන දේ සම්බන්ධව අපි මේ අපේ නර්මන්නන්ට ප්‍රකාශ කරනවා එතුමා ගොමින්දාසිරි අපේ ජේෂ්ඨ නීතිතුමත් එතුමාගේ මතය එතුමාට දකින දේ එතුමා ප්‍රකාශ කළා එතුමාට ඒ දේ කියන්න හොඳටම අවස්ථාවක් තියෙනවා මොකද එතුමා ගිහිල්ලා තියෙනවා මේක අභියෝග කරන්න ශ්‍රේෂ්ඨාධිකාරී දැන් තියෙන தত্ত্বය ඇයි එතම් ගියේ නැත්තේ මම හිතනවා ඒ අයට ඕනතරම් කල් තිබුණා අර නාගානන්ද කොඩිතුවක්ව ගිහිල්ලා පැවරුවට ඒ පැවරුවත් පසුදවස පාර්ලිමේන්තුව මේ කල් තැබීම සම්බන්ධව ගියේ නමුත් ඊට එහා ඒ දවසට පහුවෙන්දම මේකට මූලිකත්වය දීලා ඉල්ලුවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය අනිවාර්යයෙන් මේ වන විට තීන්දුවක් දෙන්න තිබුණා. ඒක කළේ නැහැ. ඒක කළේ නැතිව ඒ අය කිය කියාම සිටියේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඉතින් එතකොට මම දකින විදිහට මේ ප්‍රශ්නය මීට වඩා ලෙහෙසියෙන් විසඳගන්න තත්ත්වයක් තිබුණා. මේ අර්ථ නිරූපණය මූලික ප්‍රශ්නේ නෙතන තිබුණේ. පාර්ලිමේන්තු ප්‍රශ්නේ නෙමෙයි. එතන තිබුණේ මේක ජනාධිපතිතුමා කරපු ක්‍රමය ව්‍යස්ථානුකූලද නැද්ද? දැන් එතුමාගේ මතය හැටියට එතුමා කියනවා මම මේ ව්‍යස්ථාවේ තියෙන ක්‍රමයට අනුව මම ජනාධිපති මම මේ අනුව ක්‍රියා කළා කියලා. එතකොට වෙනත් පාර්ශවයක් ඒකට විරුද්ධව මේක අර්ථ නිරූපණය කරනවා නම් රසික් සරුක් මහත්තයා කිව්වා වගේ මේ අර්ථ නිරූපණේ වෙන විදිහකට දකින්නවා. වෙන කට්ටිය. ඒක අනුව ඒ අයට ස්වාධීනව තියෙනවා ඒ හැකියාව ඒ අයට යන්න තිබුණා. හැබැයි ගියේ නැහැ. දැන් වෙලා තියෙන්නේ ඒක ඊළඟට දැන් පාර්ලිමේන්තුව දක්වා ඇදගෙන යන්න. එතකොට පාර්ලිමේන්තුව කල් තැබීම සම්බන්ධ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මට මේ අවස්ථාවේදී මේ ඒකත් සම්බන්ධ කරන්න පුළුවන්. ජනාධිපතිතුමාට සම්පූර්ණ බලතල තියෙනවා. එතුමාට 70 වෙනි වගන්තිය යටතේ ඒ වගන්තිය ඉස්සරත් තිබුණා මේ අලුතෙනුත් ඒකමයි තියෙන්නේ. ඒ වගන්තිය යටතේ එතුමාට අවස්ථා තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක කල්තබල තියෙන අවස්ථාවක සාමාන්‍ය තත්ත්වයෙන් යටතේ එතුමාට පුළුවන් රැස් කරන්න නැවතුවත්. එහෙම නැත්නම් එතුමාට ඒ පාර්ලිමේන්තුව විසිරුව හරින්න පුළුවන්. කල්තබා තියෙන අවස්ථාවක සාමාන්‍යයෙන් කල්තබනවා කියලා කියන්නේ දැන් අපේ පාර්ලිමේන්තුව රැස්වීම පවත්වනවානේ. ඒ වෙයි දින දර්ශනයක් තියෙනවා. එතකොට ඔබතුමා දැකලා ඇති සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව වැඩි අවසන් වෙනකොට දවසේ වැඩ කටයුතු අවසන් කරනවා සභාව කල්තැබීමේ යෝජනාවක් ගේනවා. ඊළඟ දවස දක්වා කල් තබනවා. ඒක තමයි කල් තැබීම. ඒ කල් තබල තියෙනවා නම් යම්කිසි දවසකට ඊට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා හිතනවා නම් යම්කිසි කාරණයක් උඩ මේක කැඳවිය යුතුයි කියලා එතුමාට බලතල තියෙනවා. ඒක කථානායකටත් තියෙනවා. කථානායකතුමාටත් ඒ බලතලයි තියෙනවා. ඒතකොට විසිරුව හැරීමේ බලය සුවිශේෂ බලයක්. ඒක ජනාධිපතිතුමාට තියෙන බලයක්. ජනාධිපතිතුමාට ඒ තියෙන දෙවෙනි බලය. තව තුන්වෙනි බලය තමයි එතුමාට සැසිවාරයක් අවසන් කරන්න හැකියාව තියෙනවා. ඒක අවසන් කරනකොටම එතුමා දැනුම් දෙන්න ඕනේ ඊළඟ දවස මොකද්ද කියලා. සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායනුකූලව තියෙන දේ තමයි ඒ තියෙන සැසිවාරය අවසන් කරලා අලුත් සැසිවාරයක් පටන් ගන්නකොට ජනාධිපතිතුමා යනවා පාර්ලිමේන්තුවට. ගිහිල්ලා එතුමා පාර්ලිමේන්තුවේ ඉඳලා ඉදිරි වැඩ කටයුතු පිළිබඳව එතුමා මේ දේශනය කරනවා. ඒ දේශනය ගැනත් මේක සඳහන් වෙනවා. එහෙම කරලා තමයි පාර්ලිමේන්තු සැසිවාරයේ අලුත් සැසිවාරය ආරම්භ කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් ඒ අලුත් සැසිවාරයක් ආරම්භ කරද්දී එදාට තියෙන ජනපති දෙසුම පමණක්මද
ඒක ව්‍යස්ථානුකූල කියන්නේ දැන් ඒ න්‍යායපත්‍රයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය මෙතෙක් කල සම්ප්‍රදානුකූලව කරගෙන ආපු දේ තමයි එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එතුමා කරනවා. ඒ සම්බන්ධයෙන් ඊට පස්සේ ඒකට වාද විවාද තියන්න පුළුවන්. ඒ කරලා ඒක ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ තත්ත්වයේ එහෙම තියෙද්දි දැන් අපි කතා කළේ සැසිවාරයකට සැසිවාරයේ කල් තබලා තියෙනවා, දිනයක් දීලා තියෙනවා. ඒ අතරතුර කාලෙත් ජනාධිපතිතුමාට බලය තියෙනවා නැවත වරක් පාර්ලිමේන්තුව කැඳවන්න. ඒ බලය තියෙන්නේ ජනාධිපතිතුමාට පමණයි. ඒ නිසා ඒ අවස්ථාව තමයි අපි දැක්ක දේ. එතනදී මම හිතන්නේ ශ්‍රී ලංකා නීති සංගමයේ සම්පූර්ණ වශයෙන් කොමල එකතු වෙලා ප්‍රකාශයක් නිකුත් කළා. මේ කල්තබල තියෙන එක දිරව වැඩි. ඒ නිසා ළඟට ගේන්න ඒ සම්බන්ධයෙන් සලකා බලන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. ඉතින් කොහොම නත් එතුමා දැන් 14 වෙනිදාට ඒක කැඳවන්න එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් තර්කයක් තිබුණා ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් අස්සම් කළා දුන්නොත් කතානායකවරයාට පාර්ලිමේන්තුවේ කැඳවීමේ හැකියාවක් තියෙනවද ජනාධිපතිව අභිමව? නෑ. ඉතින් දැන් මම කිව්වේ සැසිවාරයේ කල්තබලන් තියෙන්නේ. මේක වෙනත් කල්තබල තියෙන අවස්ථාවක් නෙමෙයි. සැසිවාරයේ පටන් ගත්තට පස්සේ තමයි මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. මම හිතන්නේ එතුමා ඊට වඩා පැහැදිලි කිරීමක් කරයි ඒ සම්බන්ධව. මම කියන්නේ ඇත්තම මේ අපි දෙවෙනි වටේ තව ටිකක් මම ඔබතුමාගෙන් කාලය ගන්න ගොමින් මහත්තයා මේ දැන් 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙනකොට අසුන් ගැනීම කොහොමද සිද්ධ වෙන්න ඕනේ? ඒ සාමාන්‍ය දැන් මේ අද දැකපු ආකාරයට නිවේදනයත් එක්ක සම්පූර්ණයෙන්ම අමුතුම කතන්දරයක් කියලා තිනවා. මොන தත්ත්වයේ යටතේ වුණා ජනාධිපතිතුමා විසින් ග්‍රාමාත්‍යවරයා පත් කළාට පස්සේ එතුමා ජනාධිපතිතුමා අභිභවා යන්න බෑ. ඒක පාර්ලිමේන්තුව තුල පසුව විසඳන්න. දැන් උදාහරණයක් ඇටියට පාර්ලිමේන්තුව යම්කිසි විදිහකින් පරාජයට පත් වුණයි කියමෝ ඒ තියෙන යෝජනාවලින් දැන් රාජාසන කතාව නැත්තම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ පරාජය වෙන්න පුළුවන්. අයවැය පරාජය වෙන්න පුළුවන්. එහෙම වුණාම වුණත් පාර්ලිමේන්තුව විසිරු යන්න බෑනේ. මේ මෙතුමා කිව්වාගේ ජනතාවට තිබ්බේ බලය නැති කරලා තියෙනවා. අවුරුදු 4 මාරක් යනකම් ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් එකම අවස්ථාව වෙන්නේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකතු වෙලා 3 දෙනෙක් බලයෙන් ඒගොල්ලෝ කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුව විසිරුව හරින්නේ. ඒ අර ජනාධිපතිතුමාට කොතරම් වොමනා තිබ්බත් බෑ. දැන් ඊළඟට මොකද්ද වෙන තත්ත්වය? ඒ වගේ පරාජයක් වුණාම නැවත වරක් ජනාධිපතිතුමාට වෙනවා. ඊළඟට තව ග්‍රාමාත්‍යවරයෙකුයි අමාත්‍ය මණ්ඩලිකුයි පත් කරන්නේ. කථානායකට එතනදී කතාව කිසිම බලයක් ඇති වෙන්නේ නැහැ. කථානායකට තියෙන්නේ ක්‍රියාපටිපාටියේ පවත්වාගෙන යෑමේදී ස්ථාවර නියෝග වලට අනුව එතුමාට කටයුතු කරන්න පුළුවන්. ඒකයි. ඒතකොට ජනාධිපතිතුමා ඉක්මවා යෑමේ බලයක් එතුමාට හැකියාවක් ඇති වෙන්නේ. හොඳයි. ගොවිනවත ඔබතුමාට අවස්ථාව තියෙනවා. මොකක් ගැනද? අපි පාර්ලිමේන්තුවේ දැන් කථානායකවරයා විසින් කියපු කතාවත් එක්තරා විදිහකින් බහුතර බලය දිනා ගන්නා තුරු පෙර තනතුරු දරූ අයම තමයි මේකේ තනතුරු දරන්නේ කියන කාරණේ මතු කරන දෙයක්. එතුමාට මම හිතන්නේ එහෙම කිසිම බලයක් නැහැ. එතුමා ඒක ගැන මම හිතන්නේ සියලුම විපක්ෂ මන්ත්‍රීවරු නැගී සිටින්න ඕන එතුමාගේ ක්‍රියාකලාපය ගැන. මොකද එතුමාට බෑ ජනාධිපතිතුමා අභිභවා යන්න විවස්ථාව අනුව. නැතොත් කිසිම පාර්ලිමේන්තු රීතිය අනුව එතුමාට කියන්න බෑ මේ පුද්ගලයා තමයි දැන් අගමැති කියලා. එතුමාට පුළුවන් පාර්ලිමේන්තුවේ කටයුතු යුවාදිසර මහත්තයා නිසි පරිදි කියලා දුන්න මේ ජනතාවටම ඌට කළ හැකිදේ. ඊට ඉක්මවාක් දැන් එතුමා ගිහින් තියෙනවා. එතුමා දැන් තීරණය කළා තියෙනවා. එතුමා අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතෙක්. එතුමා කාලක හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. දැන් ආයිත් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වී එතුමා ඇත්තෙන්ම වැඩ කරන්නේ මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතා අනුව. ඉතින් ඒක වැරදි. ඒකත් වැරදි. ඒ වගේම සිරිසේන මහත්තයාගේ ක්‍රියාකලාපයත් වැරදි. අවසානවන්ත එකට මේකට සියලු දේම ගොදුරුවන්නේ මහින්ද රාජපක්ෂ. මොකද මහින්ද රාජපක්ෂ මේ ඇත්තෙන්ම බැලුවොත් අපි දේශපාලනය බල පැත්තෙන් බැලුමුකෝ මේක මේ ව්‍යවස්ථාව ගැන පොඩ්ඩක් අමතක කළා. මං හිතන්නේ අන්තිම ලාස්ට් මේ මේ අන්තිමට එන අස්සියා තමයි පිටේ නැගලෙන්නේ නිය තමයි දුෂ්කරතාවයට නැටෙන්නේ. ඉතින් අද තියෙන්නේ ආර්ථික ප්‍රශ්න. මේ ආර්ථික ප්‍රශ්න මං හිතන්නේ මේ ඇති වෙච්ච තත්ත්වයේ යටතේ කිසි දෙයක් විසඳන්න පුළුවන් කියලා. ඒක තවදුරටත් ශක්තිමත් වෙන ආර්ථික ප්‍රශ්න. ඒ නිසා ඒ ප්‍රශ්න වලින් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට නම් ගැලවෙන්න මාර්ගයක් නැහැ. ඌ කරේ මහා මෝඩකම. අර ඒන්ජල්ස් ෆියර් ටු ට්‍රෙඩ් වගේ වැඩක් තමයි ෆූල්ස් රෂින් කියලා. එතුමා පැන්න එතනට ආසනය ගත්තයි. දැන් එතුමාට තියෙනවා ලොකු ප්‍රශ්නයක්. කී දෙනෙක් ඇමතිවරු ගන්න ඕනද? ඕකයි එන්නතනයි සිරිසේන මහත්තයා වරද්දගත්. එතුමාට තිබුණා ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවෙන් උරගා බලන්න කාටද වැඩි බලය තියෙන්නේ. ඌට අහන්න තිබුණා ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවෙන්.
පාලිමෙන්න්තු මන්ත්‍රීවරුට කියන්තිබුණ ඔබතුමාල තෝර ගන්න වැඩිම පහුතරයක් ඔබතුමාල පක්ෂභාත මන්ත්‍රීවරු කළ දිනර්ධ්‍යවතියන්න තිබුණ ඒක කරෙත් නෑ. එතුමාට තවත් අවස්ථාවක් තිබුණ සුප්‍රීම් සවිතකින් ඔවුන්ගේ මටය විමසන් ඒක කරෙත් නෑ. ජනාධිපතිවන දැකන එකසි දහතුනම තියෙනවා කියලා. එකසිය දහතුන ජනාධිපත්තුමා එතුමා කරන් කරේ කවුඩ ඔතන ඉන්නවා මිනිස්සු එක පැත්ත අද එක පැත්තකින් සල්ලි ගනී අනි පැත්ත ද ඉළඟ පැත්තෙන් සල්ලි ගනී දෙපැත්තෙන්ම සල්ලි අරගෙන නිසියාකාරව වැඩ කරන්නත් පුළුවන් අනිසියාකාර වැඩ කරන්නත් පුළුවන්. ඉතින් අපි දන්නේ ඔවුන් ජනාධිපත්තුමා මොන ආකාරයකද කියන්නේ එකසිය දහතුන කාට ඉන්නවද මහින්ද රාජපක්ෂද නැත්තවොත් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාටද කවුද ඔබතුමා කියන්නේ 113 කාර්ත පක්ෂවල ඉන්නේ ජනාධිපතිතුමා පැත්තේ කියන අග්‍රාමාත්‍යතුමාගේ පැත්තට මොකද අද දවසේ ඉන්නේ ජනරාලියේදී කියපු කතාව. ඉතින් ඒ කියන්නේ එතුමාට දැන් වෙනත් මාර්ගය ඇති එහෙම බෑ. එතුමාට තියෙන්න ඕන ඇත්තෙන්ම මේ 100 කාර්ත වැඩි පක්ෂ කියලා කියන්නේ. ඒක මම නම් කියනවා ඒක ඕන අවස්ථාවක් කරන්න පුළුවන්. නමුත් ඇත්තෙන්ම මේ නිසිකාකාරයෙන් කරනවා නම් ඒක මැටිවරණයකින් පස්සේ තමයි කරන්න පුළුවන්. මොකද එතකොට එතුමා දන්නවා ජනතාව කොහොමද ඡන්දෙ දුන්නේ කියලා. ඒක නෙවෙයි මෙතන ඕන වෙලාවක එතුමාට ඒක කරන්න පුළුවන්. ඒ අවස්ථාව තිබුණා එතුමා කරේ වෙනත් දෙයක්. පාර්ලිමේන්තුව විසුරුවා හැදුවා නතර කරා. තව තාවලිකාවක අවසන් කරා. එතෙන්දී උනේ ඒ ඡන්ද බලය බලන්න බෑ. ඒක දුන්නේ පුළුවන් නම් කාට වුණත් සල්ලිවලට මන්ත්‍රීවරු ඉන්නවා. ඔවුන්ව කොහොම හරි තමන් මුඩල් වලින් හෝ වෙන ආකාරයකින් හෝ වෙන දේශපාලන චින්තකින් හරි මොන ආකාරයකින් හරි දිනා ගන්න. හැබැයි මෙහෙම තර්කයක් කියනවනේ මේ අවිසර්ජන පනතක අය මේ අයවැයක් යම් ආකාරයකින් හෝ සැලැස්මක් සකස් කරගන්න ඕනේ මේ ආලුත් ආණ්ඩුවට. ඒකට තමයි මේ කාලේ ගත්තේ කියන කතාව කියනවා. මොකද කවුද දැන් විසර්ජන පනතක් ගේන්නන්නේ? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැත්තෙන්. දැන් මුදල් ඇමති කවුද? මංගල සමරවිරනේ. දැන් මුදල් ඇමතිවරයා විදිහට ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතා. ඔව් ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා තාම ඒකට ඒක ජනාධිපතිතුමාගේ මතේනේ. ඉතින් දැන් ඕක යම් කෙනෙක් ගෙනාවොත් පාර්ලිමේන්තුවට මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ ඡන්දින් වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් නම් ඌට නිසියාකාරව කරන්න පුළුවන්. නැතහොත් මොකද වෙන්නේ? ඌට ලැජ්ජාවෙන් එළ ආයි නැවත විපක්ෂ ආසන වලට එන්න වෙනවා. ඉතින් අනවශ්‍ය දේවල් නෙමේ ජනාධිපතිතුමා කරන්නේ. ටිකක් කවුරු හරි එතුමාගේ ඉන්න නීති උපදේශකවරුන්ගේ වරද්ද මන් නම් කියන්නේ. ජයම්පති වික්‍රමරත්න මහත්තයාට බැරි නම් ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි එක 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 විදියට හසුරන්න. එතුමාට අපි දන්නවනේ එතුමාගේ හැකියාව. ඉතින් මම ඒක නිසා එවැනි කෙනෙකුට ගහන්න ආසාවක් නැහැ. මොකද දුබලෙකුට ගහලා වැඩක් නැහැ. ඒකෙන් චින්තනෙ වැඩි කාටවත් වටින කමක් නැහැ. ඉතින් මේකට හරි පුරුදු කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ දාන්න තරුණ ඇත්තෙම මගේ විශ්වාසයෙන් අද තරුණයන්ට තැන දෙන්න ඕන. තරුණයන් මන් දන්නවා තරුණ නීතිඥවරු යුවදිසල් මහත්තයත් කියයි ඉතක්ෂ කට්ටිය ඉන්නවා. ඒගොල්ලොත් අත දෙන්න නක් ගන්න. අපි හැමදාම ඉන්න බෑ මේ තැන්වල. ඉතින් ඒක නිසා තමයි ওই තැන ඉන්නේ හැමදාම රනිල් වික්‍රමසිංහ කොච්චර පැරදුනත් මිනිහා ඉන්නවා. දැන් ජනාධිපතිතුමාට දෙසරයක් කන් ටෙස් කරන්න බැරුණා. මෙතුමා කිව්වා තුන්වෙනි සැරේත් මං එනවයි කියලා. නිහාල් ජයවික්‍රම මහත්තයාගේ පදමාලාව ගොතලා GLPRIS එතෙන්දී උනේ එතුමාට බහින්නුනා. මං කිව්වා එතුමාට කෙලින්ම ඔබතුමාට ඒක කරන්න බෑ. ඔබතුමා 19 සංශෝධනයේ ඡන්දේ දුන්නද ඊට විරුද්ධව නෑනේ. ඔබතුමාගේ මන්ත්‍රීවරු 19 පක්ෂව ඡන්දේ දුන්නා. ඉතින් කොහොමද ඒක විරුද්ධ වෙන්නේ? ඉතින් එතුමාටත් වෙන්නේ කවුරු හරි කියන දේ අනුව තාලේ නටනවා. ටිකක් හිතන්නේ නැතුව මං කියන්නේ එතුමා ඊටම දක්ෂ කෙනෙක්. මං එතුමාගේ නඩු කතා කරා. ඒ නඩු වලදී එතුමා ක්‍රියා කරා හරි ඊටම දක්ෂයි. නමුත් එතුමාට දෙන උපදේශ මං හිතන්නේ හුඟක් විදිහට වැරදි උපදේශ දෙනවා එතුමා වටා ඉන්න නීතිඥවරු. ඉතින් ඒකයි දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ. මං කියන්නේ කතානායකතුමා කරේ ලොකු විනාශයක්. දැන් තියෙන ප්‍රශ්නේ තවදුරටත් ගැඹුරු කරා. මොකද එතුමා කියනවා දැන් එක පැත්තකින් සිරිසේන මහත්තයා අද කියනවා අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි අගමැති. එතුමාට කියන්නේ ඒක අයිතිය තියෙනවා. නමුත් ඒ අයිතිය එතුමා පාවිච්චි කළා එතුමා කියනවා. නමුත් ඒ එවැනි අයිතියක් කතානායකතුමාට නැහැ. කතානායක මොන මං අහනවා එතුමාගෙන් ඔබතුමා මොන අවස්ථාව කොණ්ඩේසිය අතදෙද ඔබතුමා කියන්නේ මේ අවස්ථාවේදී මේ විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් පසුව මම කියන ඒ ප්‍රකාශය වැරදි. එතුමාට ඒ ගැන දඬුවම් දෙන්න ඕන. නමුත් ඒ ප්‍රකාශයේ තිරනකම් ඔබතුමාට කිසිම අයිතියක් නැහැ. නැතෝ නීතියෙන් පෙන්වන්න කොතනදී ඔබතුමාට පුළුවන් මේ ආකාරයට වැඩ කරන්න? ඒකයි මගේ ප්‍රශ්නේ. අවසාන ප්‍රශ්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට.
මං රසික් සරුක් මහත්මය දිහාට හැරෙන්න. රසික් සරුක් මහත්මය මං ඔබතුමාට කියවන්න කොණ්ඩේසිය. ජාතික ආණ්ඩුව යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගත් පිළිකත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම. ඒ කියන්නේ අද එක්සත් ජාතික පක්ෂය තමයි වැඩිම ආසන සංඛ්‍යාව තිබෙන්නේ. හෝ සහ පාර්ලිමේන්තුවේ අනිත් පිළිකත් දේශපාලන පක්ෂෝ ස්වාධීන කණ්ඩායම් එකතුවග පිහිටුන ලබන ආණ්ඩුවක් වන්නේය. ඒක තමයි ඒකත් එකක් අනිත් එක තුමා කිව්වා මේ 45 ඔබතුමා කියනවා. මම කිව්වා 45 හරි. එතකොට නිදහස එක්සත් ජනතා නිදහස සම්දාහන කියන්නේ මේක සුළු පක්ෂයක් ගන්නට රට. ඒක තමයි මේකෙන් කියන්නේ. ඒක තමයි ව්‍යවස්ථාව අනුකූලව වැඩ කරනවා නම් ඒකයි ගත යුතු තර්කය. අනිත් එක තමයි තුමා කිව්වා මියෑම ගැන සඳහමක් නැහැ. හැමතැනම තියෙනවා මං කියවන්නම්. එසේනම් අගමැතිතුමා මිය ගිය වූවද ධූරයෙන් ඉවත් කරනු ලැබේ වූවද 80ද මං කිව්වේ 46 සඳහන් වෙන්නේ නැහැ. ඒක 46 සඳහන් වෙනවා. ඒකයි මං කියන්නේ. හරි. එතුමාට දෙන්න අවස්ථාව. හරි. ඔතුමාගේ අවස්ථාවට આવොත් එහෙම දැන් හැමෝම බලන් ඉන්නේ තමයි දැන් පාර්ලිමේන්තු ඔලු ගෙඩි ගන්න කියන කාරණා තමයි මාතෘකාව. දැන් ඕක නිකම්ම ස්කෝල් එක ගිහිල්ලා පන්ති එක වගේ මෙයාට කැමති කවුද මෙයාට කැමති කවුද කියන එක නතු උස්සල වැඩේ කරන්න බෑ. කොහොමද දැන් බහුතරේ පෙන්නනෝ නම් කොයි විදිහට දෙක සැකස්ම වෙන්න ඕනේ? නෑ. ඒක වැදගත් ප්‍රශ්නයක් චාමර. අත වශයෙන්ම මේ දැන් පාර්ලිමේන්තු සතිවාරිය පටන් ගත්ත දවසේම එතෙන්දි ඡන්ද විමසීමක් කළා අහන්නේ නැහැ බහුතරේ කාටද තියෙන්නේ කියලා. නම් කිසි විදියකින් ඒ බහුතරය පෙන්නුම් කරන්න උන්න අන් රජ ඔය අගමැතිතුමාටත් නැත්නම් අගමැතිතුමාගේ රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවොත් ඉතින්දි පුළුවන් ඒක පෙන්වන්න. ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒක මොකද ඒක පළවෙනි දවසේම යන්නේ නැහැ. ඒක දැනට මම හිතන්නේ විශ්වාස භංග යෝජනාවක් බාර දීලා තියෙනවා කිරියල්ල මහත්මයා. එය අර ඕඩර් පේපර් එකේ තියෙනවා. ඊට පස්සේ පක්ෂ නායකයින් සාකච්ඡා කළා. ඒකට දිනයක් නියම කරන්න ඕනේ ඒ අනුව. ඒක අද හෙටම වෙන්නේ නැහැ. ඒක ඉතින් දිනයක් නියම කරන්න අලු මාසයක් හමාරක් සතියක් දෙකක් හෝ බඳින්න නැහැ. කොහොමනම් කල්යනේ මං හිතන්නේ කතානායකතුමාත් දැන් උනන්දු වෙයි ඒක ඉක්මන් කරන්න. ඒ කෙසේ වෙතත් එතින්දි තමයි ඔය පෙන්වන්න ඕන. කාටද බහුතරය තියෙන්නේ කියලා. නමුත් ඔය කතානායකතුමා ගැන දරුතුමා කිව්වේ කතා මමත් යුවන්සල් මහත්මයා වගේම ගෝමින් උදයසිරි මහත්මයා කිව්වා වගේම කතානායකතුමාට කිසිසේත්ම අයිතියක් නැහැ. ධනාධිපතිතුමා අභිමවා යන්නට. ඔහුට කියන්න බෑ මම තමයි පාර්ලිමේන්තුවේ ලොක්කා ඒක හන්ද මේ මම පිළිගන්නේ නැහැ කියලා යට කියන්න බෑ ඒක. ඔහු ධනාධිපතිතුමා පත් කළොත් ඔහුගේ අභිමතය පරිදි හෝ මතය පරිදි මොහුට තමයි මේ වැඩිතර වැඩි ප්‍රමාණයක් නැත්නම් මේ බහුතරයක් ඉන්නේ විශ්වාසය දිනාගෙන තියෙන මේ අය කියලා එය අනුව ඔහු ක්‍රියා කරන්න ඕන. නමුත් එය පාර්ලිමේන්තුවේදී ඒක වෙනස් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ඡන්දයක් ගත්තොත් එහෙම වෙනස් වෙන්නට පුළුවන්. ඒ අනුවයි ක්‍රියා කරන්න ඕන. ඔහුට තීරණය කරන්න බෑ. මට මේ මන්ත්‍රීවරු 118ක් ගණන් ලියලා තියෙනවා. ඒක හද මම පිළිගන්නේ මෙයා තමයි කියලා. කතානායකතුමාටත් එතකොට ජනාධිපතිතුමාට අතර ගැටලුවක් ඇති වෙනවා. විධායකයයි ඒ වගේම ව්‍යවස්ථාවයි. ව්‍යවස්ථා දායක මණ්ඩලයයි. මේ කතානායකතුමා කරන්නේ බොහොම මේ මං හිතන්නේ එතුමා කරන්නේ කතානායක වශයෙන් නෙවෙයි පාක්ෂිකයෙක් වශයෙන්. ඒ පියවර ඔව් මෙතන ඒ තීරණය ගත්තේ කතානායක වශයෙන් නෙවෙයි. ඔව් තීරණය ගත්තේ පාක්ෂිකයෙක් වශයෙන්. ඔව් ස්වාධීන තීරණයක් ඔහු ගන්න ඕනේ. ඒ නිසා එතුමාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම එතුමාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් අනිවාර්යයෙන්ම මේකෙන් මතුවේ. ඒක එයා මතු කරයි අද හිට මං හිතන්නේ. ඒ වගේම සමහර විට එතෙන්දි පෙන්වන්න පුළුවන් බලේ. එතෙන්දි තව ප්‍රශ්නයක් හදෙන්න පුළුවන් සරු. ඒක තමයි දැන් ජනාධිපතිතුමාට යම් කිසි අවස්ථාවක පාර්ලිමේන්තුවෙන් අහන්න වෙනවනේ ඔබතුමාලා කාටද වැඩියෙන්ම කැමති කියලා. එතෙන්දී මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබුණොත් මං හිතන්නේ ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ මහත්තයාත් උන්ගේ අවසාන දේශපාලන ගමනට යන්න සිදුවේ. ඒකයි මං හරි කනගාටු මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද දන්නවද මේකේ තියෙන වෙනසක් මිස්සාරු එකක් තමයි ජනතාවගේ වරමින් පත්වනවා නම් හරි ලොකු වාසියක් කවුරුත් ඒක වෙනස් කරන්න බෑ. නමුත් අද පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ අභිමතය ගැන කතා කරන විට ජනාධිපතිතුමාත් අද මේ වගේම ඒක වෙන ප්‍රශ්නයක් ඔබතුමා කියන එක හරි. නමුත් එතුමා අනිවාර්යයෙන්ම
යම්විදියකින් මැතිවරණයක් තිබුණා නම් අනිවාර්යයෙන්ම ඔය රටේ තිබුණු තත්ත්වය අනුවත් රටේ තිබුණු ජනතාවගේ අදහස් අනුවත් පසුගිය මේ මැති මේ කියන්නේ මේ මේ පාත් පාලන මැතිවරණ ඡන්ද සංඛ්‍යාව බලනකොට අපිට තීරණය කරන්න පුළුවන් කවුද දාගන්නේ කියලා. ඒක ඔබතුමා කියන එක සත්‍යයක්. නමුත් ඒ අතරතුර මෙවැනි දෙයක් ඇති වුණානේ. දැන් ජනාධිපතිතුමා යම් කිසි ජනාධිපතිතුමාට බැරි වුණා එකට අගමැතිතුමත් එක්ක වැඩ කරන්න. නෑ මං අහන්නම් එක ප්‍රශ්නයක් සරු. ඔබතුමාගේ විශ්වාසය මොකද්ද? ජනාධිපතිතුමා ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව නවත්තන්න නැතුව පාර්ලිමේන්තුවට ඉඩ දුන්නා නම් කවුද ඔවුන් වැඩිම කැමැති පුද්ගලයා ජනාධි අගමැති ධුරයට කනවන්න කියලා ඔය ඔක්කොම ප්‍රශ්න තියෙනවා නේද? එවැනි දෙයක් කිරීමට ව්‍යවස්ථාවෙන් හෝ නෑ තියෙනවා ව්‍යවස්ථාවේ තියෙනවා. නෑ ඒක ජනාධිපතිතුමා මතය විමසන්න ඕනේ නෑ පාර්ලිමේන්තුවේ. එවැනි අවස්ථාවක් මතුවෙන්නේ නෑ. ජනාධිපතිතුමාගේ මතය විමසන්නේ නෑ පාර්ලිමේන්තුවේ. ජනාධිපතිතුමා පත් කරායින් පස්සේ පාර්ලිමේන්තුවේ අනුමත කරන්න පුළුවන් නැත්තම් එය මේ යම් කිසි විදිහකින් නෑ නෑ ඒක ඇත්ත. නමුත් පාර්ලිමේන්තුවට ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුව තවදුරටත් පාර්ට්වාගෙන යනවා නම් ඌට පුළුවන් කියන්න. මගේ විශ්වාසය නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට වැඩි බලයක් තියෙනවා කියලා. ඒක ඡන්දෙත් දාලා දැන් ඒක කළා දිනවා. අපි මෙතන පොඩ්ඩක් ඉවසන්න ඕන. මං හිතන්නේ මගේ උගත් ඉස්සරහ ඉන්න සහෝදරයා. මම බොහොම කැමතියි ඔබතුමා මගෙන් ඒක අවස්ථාවක් තිබෙනවා. දැන් අපි බලමු. දැන් දැන් මෙතන අද බලන්න අද ජනරැලිය ගිහ බැලුවත් අද ගිහ බැලුවම උඩින්ම ගහලා තියෙන මොකද 113 ධන. එතකොට ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරනවා අනිවාර්යයෙන් අපිට 113ක් අපිට ඊට වැඩි කට්ටියක් ඉන්නවා කියලා. ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. අපි දන්නේ අපි දන්නේ මේවා දේශපාලන මේවා දේශපාලනේ දේශපාලනේ ඔබතුමා දන්නවා 1900 1964 මොකද්ද පාර්ලිමේන්තුවේ උනේ කියලා. මේ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණියගේ රජයට 1964. ඒ සම්පූර්ණ මෙහෙව්වේ ඔය මේ ලේක් හවුස් පොත්පත් ටික ගන්න හන්දම රල් වික්‍රමසිංහ මහත්මයාගේ පියා. එතකොට ඒකට සහ අනිකුත් අය තමයි ඒ පැරද්දුවේ. නෑ එතෙන් මං කියන්නේ පොඩ්ඩක් එතකොට ආගන්න මං කියන්නම්. එදා ජනාධිපති ඒ ඡන්ද දෙකකින්ද තුනකින් මැතිණිය පෙරදුනත් මැතිණිය ඡන්දය විසුරුවා හැරියන්නේ පාර්ලිමේන්තුවේ. ඒක හරි. ඉතින් අද විසුරුවා අද එහෙම කරන්න බෑනේ. අර ඒකත් ඉතින් මේ ව්‍යවස්ථාව අනුව මං කිව්වනේ මේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාව බාර ගන්නවක් නැද්ද මේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කියලා. ඔව් ගෝමි මහත්මයා අපි එතනින් පාර්ලිමේන්තු ක්‍රමයෙන් ඉවත් වෙලා දැන් ජනරජයකටනේ අපි ගිහිල්ලා තියෙන්නේ. දැන් ජනාධිපතිතුමාගේ බලතල තියෙන්නේ. එදා දවසේ ජනාධිපති ඉදහි තමයි ඒ බලතල තිබුණේ නැහැ. ජනාධිපතිවරයෙක් හිටියෙත් නැහැ ඒ දවස්වල. එතකොට අගමැතිතුමා තමයි අගමැතිණිය තමයි එහෙනම් කියන්නේ ගවර්නර් ඒ දවස්වල හිටපු ගවර්නර් ජනරාලට නැත්නම් ආණ්ඩුකාරතුමාට කියන්නේ මේක විසිරවන්න කියලා. එතකොට මෙතෙන්දී වුණේ මොකද්ද? ජනාධිපතිතුමා දැන් කියනවා දැන් අපි බලමු සමහර විට ඔය දැන් අපි දැන් මෙතන මතු වුණා වගේම කතානායකතුමාට විරුද්ධව මේ විශාල භංගයක් ගෙනාවොත් ඒක 113ට වැඩිය හිටියනම් එතනත් බලය පෙන්වන්න පුළුවන්. එතන එසේ නැත්නම් රජයේ පොඩකින් ඇයි රජයේ විශාල භංග යෝජනාවක් ආණ්ඩුව ගෙනාවොත් ඕන කෙනෙක් ගෙනාවොත් මේ කතානායකතුමා නෙමෙයි. එතන ඉන්න සුළු පක්ෂ අපි ෆෙඩරල් පක්ෂ නෑ. හොඳයි මං කියන්නේ 113 අපි මෙතන ඕ 113ක් පෙන්නුවොත් එතකොට ඒක 113ක් පෙන්නන්න ඕන අගමැතිතුමා කවුද කියලා නායකත්වයට සුදුසු කෙනා තෝරන්න ඕන. ඔව් ඒක වෙනම එකක්. දෙවෙනුව ඒක තමයි ප්‍රශ්න. නෑ දෙවෙනුව පොඩ්ඩක් ඉන්න. දෙවෙනුව මේ උතන මේ විශ්වාස භංග යෝජනාවක් ගෙන ආණ්ඩුවට විරුද්ධව. එහෙනම් ඒ වෙලාවේ පෙන්වන්න කරන්න පුළුවන් දැනට විපක්ෂයේ ඉඳ කට්ටියට ඕන නැත්නම් මේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ ආණ්ඩුවට විරුද්ධව අපි ගෙනාවා. අන්න අපි ඔප්පු කරා අපිට තමයි වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ කියලා. ඒක වෙන ප්‍රශ්නයක්.
ඒක හන්ද ඉතින් මෙතන ප්‍රශ්න ඇති කරනවානේ අපි අපි දැන් මෙතන යුතුකම මෙතුමා කියපු දේ එකපාර්තම ගිහිල්ලා පාර්ලිමේන්තුවට අහන්න බෑ මේ තියෙන ක්‍රම අනුව කාටද දැන් වැඩිපුර තියෙන්නේ ප්‍රකාශ කරන්න කියලා ඒකට ක්‍රමවේදයක් තියෙනවා ඒ තමයි මේ 48 දෙවෙනි වගන්ති යටතේ පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය. දැන් මේක මම කිව්වා ජනාධිපතිතුමා පළවෙනි දවසේ එතනට යනවා. ගිහිල්ලා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එතුමා ඉදිරිපත් කරනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුණා. පරාජය වුණොත් හෝ විසර්ජන පනත් කෙටුම්පත. එහෙම නැත්නම් මේ දැන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන මේ දැන් මෙතෙක් කල් ගත්තෙත් ඒක තමයි කියලා කියනවා. එතකොට ඒ අයවැය ලේඛනයේ හෝ ඒකට සමානව මාස 3කට ඉදිරිපත් කරන්න යන ඒ විසර්ජන පනත් කෙටුම්පත පරාජය කරන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තුව විසිරෙනවා. ප්‍රතික්ෂේප කළහොත් එවිටද ආණ්ඩුව කරේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කළකෝ ඒ තුන්වෙනි. එතකොට ඒකට මම කියන්නේ අර මෙතුමා කිව්වා වගේ ඒක න්‍යාය පුස්තකයට යන්න ඕනේ. න්‍යාය පුස්තකයට ගිහිල්ලා දින වකවානු දාලා ඒකට යනවා. ඒ අවස්ථාවල් තමයි ගෝමින්දාසිරි මාත්‍ය කියනවා වගේ උරගා බලන්න පුළුවන් අවස්ථාවක්. නැතුව ගිය ගමන් අර පන්ති කාමරේ වගේ අපි මොනිටර්පත් කරනවා වගේ එකක් කරන්න මෙතන කතානායකවරයා හා සම්බන්ධ යම් කාරණයක් චන්ද විමසකල කරොත් ඒක අදාළ වෙන්නේ නැහැ මේ. ඒතනට වෙතන්ට අදාළ වෙන්නේ නැහැ. ඒක ඉතින් වඩා වැඩ ගන්නනේ මගීටි වත්. හරි අපි මෙතුමයි කාලය ගන්නෙ. ඔතුමා ඒකත් නෑ එතුමා කාලය බලය පෙන්නන්න පුළුවන්. නෑ එහෙමයි. මේ ඔබතුමා දිගින් දිගටම බාධා කරා එතුමට අපි කතා කරන්න වෙලාවක් දුන්නේම නෑ අතට. කතා කරන්න ඉවර කරන්න ඕනේ. හොඳයි අපි ඔබතුමායි කතාව අවසන් කරමු. එතකොට මේ එතෙන්දි බලය පෙන්නන්න පුළුවන්. වැඩිපුර ඡන්ද වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කාටද කිය. ඒ බලය පෙන්වීමක් පමණයි. ඒකත් නමුත් මං හිතන හැටියට මෙවැනි ව්‍යායාමක යෙදෙනකොට මං හිතන්නේ ඔවුන් තහවුරු කරගන්නේ ඔවුන්ට වැඩි ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා කියලා නැත්නම් වැඩි බලයක් තියෙනවා කියලා. ඉතින් ඒක අපි ටිකක් ඉවසලා බලාගෙන ඉමු. අවසාන වශයෙන් මේක තීන්දුවන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා වෙන්නේ නැති මේ මේ ශේෂ්ඨාධිකාරීරවත් ගෙනියන්න පුළුවන්කම නැත්නම් සමහර විට ශේෂ්ඨාධිකාරී ගෙනියන්න පුළුවන්කම නැත්නම් මොකද මේ ජනාධිපතිතුමාගේ තීරණයක් ජනාධිපතිතුමාගේ තීරණයක් මොකද ජනාධිපතිතුමාගේ තීරණයක් ශේෂ්ඨාධිකාරීන් දවසෙත් නීතිපතිතුමා වෙනුවෙන් ප්‍රකාශ කළ තියෙන්නේ ජනාධිපතිතුමා මේ තීරණය අරන් තියෙන්නේ කල් තැබීමට එතුමාට තියෙන බලය ඒ බලය එතුමා කරලා තියෙන්නේ බල සීමාව ඒක ශේෂ්ඨාධිකාරීන් තීරණය කරන්න බෑ ජනාධිපතිතුමාගේ බලය ඒක හන්ද වෙන්නේ නැති මේක ශේෂ්ඨාධිකාරීන් දයන් නැත්තේ සමහර විට ධායිපත්තුමාට පුළුවන්කම තිබෙනවා ශේෂ්ඨාධිකාරණේ මතයක් ඉල්ලන්න අහන්න මේ මේ ඔපිනියන් එක්ස්ප්‍රස් කරන්න ඒ මතය අහන්න ඕනේ ඒක අවශ්‍ය නැහැ එතුමාට බල කරන්න බෑ ඒක අහන්න කියන්නේ එතුමාට ක්‍රියා කරන්න පුළුවන් ජනාධිපති වුණාම එතුමාට ක්‍රියා කරන්න පුළුවන් ඒ අනුව හරි ඉතින් ඒ හන්දයි අපි කියන්නේ මේ සියලු දේම ඉතු වෙලා තියෙන විස්ථාන කූලව කියන තර්ක නගන්න පුළුවන් ඊට විරුද්ධව නමුත් විස්ථාන කූලවයි මේ හැම දෙයක්ම කෙලිති හරි වට දෙකක් අවසානයේ බොහෝ කාරණා ඔබට අනාවරණය වෙන්නට ඇති අපි අවසන් වට ඉවෙන් කරනවා මේ රට ජනතාව වෙනුවෙන් මොකද මේ පවතින තත්ත්වයට එක්ක යම් ආකාරයකින් ප්‍රශ්නාර්ථයක් එක්ක සමහරු කටයුතු කරනවා මොකද අපි දැක්කා සමහර ඇමතිවරු ගිහිල්ලා කලින් ආණ්ඩුවේ හිටපු සමහර ඇමතිවරු ගිහිල්ලා අමාත්‍යංශවල වැඩ කරනවා ඒතකොට රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යභාරය වගකීම කොතනටද යන්නේ ඔවුන් ගන්න තීන්දුව තීරණ වලට වග කියන්නේ කවුරුන්ද අවසානයේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා ඒ නිසා අවසාන වටේ අපි නීතියෙන් පොඩ්ඩක් බැහැරව ගිහින් රටේ ජනතාවගේ පැත්තෙන් කතා කරමු අවසාන වටේදී හමු වෙමු කෙටි විරාමයකට අතනත් අවසාන වටේ ඔබට බොහෝ දේවල් එකතු වෙන්නට ඇති තියෙන ප්‍රශ්න කාරණා පිළිබඳ බොහෝ පිළිතුරු ලැබෙන්නට ඇති මේ නීතිය පිළිබඳ මනා දැනුමක් ඇති අධ්‍යක්ෂීම් සමුදායක් සහිත විශාරදීන් සමගිනුයි අපි කතා කළේ සමහර කාරණා පිළිබඳ ජාතික රූපවාහිනිය ඇතුළෙම අපි බොහොම විවෘතව මේ දේවල් පිළිබඳ අදහස් පළ කරන්නට කඩ දෙන්නේ රටේ ජනතාව ඇත්ත නැත්ත කුමක්ද කියන දේ දැනගත යුතු නිසාමයි. යුවර්සිල්ලා මැතිතුමනි මේ වෙලාවේ රටේ ජනතාවට දෙන පණිවිඩය කුමක්ද? මොකද එක්තරා පැත්තකින් අරලියගහ මන්දිරෙත් එක්ක පිරිසක් එතන රැස් වෙනකොට මේ පැත්තෙන් පාර්ලිමේන්තුවත් එක්ක යන කටයුත්තට යම් ආකාරයෙන් තව බාධාවක් කියලා වෙනවා. ඉතින් මෙවැනි තැනකදී සමහර ඇමතිවරු ගිහිල්ලා වැඩ බාරගෙන වැඩ පටන් ගන්න තිබෙනවා. ඊට අමතරව කලින් ආණ්ඩුවේ හිටපු ඇමතිවරු ගිහිල්ලා වැඩ බාරගෙන වැඩ කටයුතු කරනවා අපි දැක්ක පාර්ලිමේන්තුවම ගිහිල්ලා. ඉතින් මේ වගේ තත්ත්වයක් උඩ රාජ්‍ය නිලධාරීන් යම් ආකාරයක ප්‍රශ්නයක ඉන්නවා. අපි පොඩ්ඩක් මේ කාරණේට අනිවාර්යයෙන්ම ඊටාම හොඳ දෙයක් ඒක තමයි අවසානයේ මම හිතන්නේ විය යුතු දේ. අපි ඇත්තටම
නීතිත ප්‍රජාව හැටියට ශ්‍රී ලංකා ජන මේ අපේ ඉන්න ජනතාවට ප්‍රණාමය පුද කරනවා මේ අවස්ථාවේදී මේ ජනතාවගේ හැසිරීම ඉතාමත්ම වටිනවා මොකද ඔවුන් බලාගෙන ඉන්නවා මේ දේශපාලඥයන් මේ කරන ක්‍රියාවලිය අවසානයක් වෙනතුරු ඔවුන් කිසිදු විදියක කුපිත වීමක් මෙතනදී උනේ නැහැ අපි ඒක ඉතාමත්ම ගෞරවයෙන් සඳහන් කළ යුතුයි ඉදිරියටත් මේ විදිහටම ඔබතුමන්ලා ඒ ආකාරයටම ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේක පාර්ලිමේන්තුවට ගිහිල්ලා එහෙම නැත්නම් ඊට ඒකෙන් අවසාන සන්වන්න බැරි නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ දේශපාලඥයෝ මේක විසඳගනි. ඒ නිසා ඔබතුමන්ලා ඒ වෙනුවෙන් බලාගෙන ඉන්න මොකද කවුරුත් ප්‍රකෝප කරපාලියට කවුරුත් ඒ යම් කිසි අය යම් යම් අය චණ්ඩිපාඨ පෙන්වන්න හදන්න පුළුවන්. ඒ අයගේ ඒ ක්‍රියාවල් වලට මූණ දුන්නොත් ඔබතුමන්ලට තමයි බන්ධනාගාරගත වෙන්න යන්නේ. ඒ අය කොහොම හරි එතනින් ඉවත් වෙලා යයි. දැන් මේ පහුගිය දවස්වල සිදුවෙච්ච සිදුවීම් වලින් කිහිපයක් අපි දැක්කා. ඒ අයට ඉවස ගන්න බැරුව තමන්ට හොඳටම ඒ තත්ත්වය දැන දැන ඒක අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් විසඳා ගන්න නැතුව බලහත්කාරකමින් ඒ ස්ථානවලට යන්න උත්සාහ කරපු අවස්ථා අපි දැක්කා. ඒවා තුළ ඔවුන් ඇති කරන්න හදන්නේ යම්කිසි ප්‍රකෝප කිරීමක් ඇති කරන්න. මේක මම කනගාටුවෙන් කිව යුතුයි. අපේ නීතිච්ච ප්‍රජාව අතරත් තිබුණා ලෝයේෂියා කියලා මේ අපේ මේ වාර්ෂිකව පවත්වන ඒ ආසියාකරයේ නීති සමුළුව ඒකට ගිය නීතිඥවරයෙක් එහිදී වැරදි මතය ප්‍රකාශ කරලා ඒ අවස්ථාවේදී වැරදි ආකල්පයක් පහුගිය මේ ඉරිදා පත්තරේ සහ අද පත්තරේ තියෙනවා මේ ඒ ලෝයේෂියා එකෙන් කණ්ඩායමක් එනවා කියලා මෙහෙ පරීක්ෂා කර බලන්න මෙහෙ වෙනදී. ෆේෂියා ප්‍රීමියම් බය නැතුව සුදු වෙන්න. ඉදිරියෙන්ද හොඳ නැහැ. ඒ අයට ඒ පිළිබඳව අදාළ බලධාරීන්ගේ සම්බන්ධයෙන් ක්‍රියා කරයි. විදේශ රටවල්වලට මේ රටේ තියෙන අභ්‍යන්තර ප්‍රශ්නයකට අත දාන්න ඉඩ දෙන්නේ නැහැ. මම හිතන්නේ ලෝයේෂියාගේ නීතිඥ ප්‍රජාව පැහැදිලිව ප්‍රකාශ කළ තියෙනවා අපි ඒවට කිසිම විදියකින් මැදිහත් වෙන්නේ නැහැ කියලා. ඒ බොරු ප්‍රචාර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය ලෙස මේ ඇතිකරන හදන්නේ වෙනම තත්ත්වයක් විදේශ බලවේගයන්ට අවශ්‍ය කරන ආකාරයට. ඒ නිසා ජනතාව මේවායින් වැරදි ප්‍රචාරවලින් වැරදි මතවලට එළඹෙන්නේ නැතුව මේ අවස්ථාවේ තියෙන මේ ක්‍රමවේදය විසඳා ගන්නතුළු මේක අපි අතුලතෙන් අත්දැක බලන්නේ 19 වෙනි ව්‍යවස්ථාව අපිට අලුත් දෙයක්. ඉතින් ඒ නිසා ඒක තුළ මතුවෙච්ච මේ ගැටලුකාරී තත්ත්වය විවිධ මත ඉදිරිපත් වෙලා මේක විසඳෙන තුරු ඔබතුමන්ලා ඉවසගෙන ඉන්න කියන එක තමයි මට ජනතාවට කියන්නේ. හොඳයි. අර අනිත් දේ තමයි දේශපාලඥයන්ගේ වගේ මේ වෙලාවේ එක්තරා විදිහකින් ලෝකේ තියෙන ආර්ථික මේ වශයෙන් ලොකු බරපතල තැනක්. ඉතින් ආර්ථිකය පිළිබඳ විවිධාකාරයේ විවේචන තියෙනවා. දැන් මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ගත්තා කියන්නේ එක්තරා විදිහක අභියෝගයක්. දේශපාලඥයන්ගේ යුතුකම් වගකීම් මොකක්ද වෙන්නේ මේ ඉදිරියට? මම පැහැදිලිව කියන්නේ ඒ අය සමහර වෙලාවට තමන්ට බලය අහිමිවීම නිසා කුපිත විදිහට හැසිරිලා තමන්ට මේ තියෙන දේවල් නැති වීගෙන යන ඉවස ගන්න බැරිව කටයුතු කරන්න පුළුවන්. ඒ අය එසේ කරන එක සම්පූර්ණ වැරදි. ඔබතුමන්ලා මහජනතාවගෙන් පත් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී අපේම නීතියේ අවස්ථාවක් දීලා තියෙනවා. මම දන්නේ ඒක කොයිතරම් දුරට වෙනස් විය යුතුද කියන තර්කය මගේ හිත තුළ තියෙනවා. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවක ඕනෑම පැත්තකට යන්න පුළුවන්. ඒක අපේ නීතියෙම ලබා දුන්නා එක්තරා අවස්ථාවකදී තමන්ගේ හිතට දැනෙනවා නම් ජනතාවට යමක් කරන්න ඕනේ කියලා තමන් හිතිය තැනින් වෙන තැනකට යන්න පුළුවන් කියන ඒ නිසයි ඔවුන්ට පහසුවෙන්ම විවිධ පැතිවලට යා හැකිව තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ඒ තත්ත්වල් එසේ තිබියදී අපි දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී ඔබතුමන්ලා පාර්ලිමේන්තු තුර තර්ක විතර්ක ඇති කරගන්න. නමුත් ජනතාව මේ යම් යම් අනීතික දේවල් වලට පෙළඹෙන්න විදිහට කටයුතු කරන්න එපා. එහෙම කරනවා නම් ඒ කරන්නේ තමන් ජනතා බලයෙන් ඇවිල්ලා තමන්ට දුන්නු වරම වැරදි විදිහට ප්‍රයෝජන ගැනීම. මම හිතනවා ඒක නොකරයි කියලා ඉදිරි දවස් කීපය තුළදී අපිට මීට වඩා වෙනස් තත්ත්වයක් උඩ රටට හොඳ දෙයක් ඇතිවීම අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ සෑම දෙයකින්ම පරිවර්තනයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටට හොඳ දෙයක්. ඒ රටට හොඳ දෙයක් ඇති වෙන්න ඒ අවස්ථාව කොයි පාර්ශවයේ වුණත් ඒ දේ හොඳින් ඇවිල්ලා කරනවා නම් අපි ඒක අනුමත කළ යුතුයි. ජනතාව ඒ නිසා මේ දේශපාලඥයන්ගේ වැරදි මත විශ්වාස නොකර ඒ අය හරි මතයකට ඇවිල්ලා ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරලා ජනතාවට සුබවාදී දෙයක් දෙනවා නම් අන්න ඒ දේ බලාපොරොත්තු වෙමින් ඉන්න කියන එක තමයි අපිට කියන්නේ. ඔබ සුති ඔබතුමන්ට මම කැමති මිලකට ඔබතුමන්ට අවස්ථාව ලබා දෙන්න ගෝමින්දාශ්‍රී මහත්මනි ජනතාවට දේශපාලඥයට ඔබතුමන්ගේ පණිවිඩයක් දෙනවා නම් මේ වෙලාවේ
ඇත්තම මම පළවෙනි පණිවිඩය දෙන්න අසයි රූපවාහිනී සංස්ථාවට ඒට ගෞරවය ප්‍රදාන කරන්න කැමති. මොකද මෙවැනි විවෘත සංවාදයක් ඇති කිරීම එවැනි ආයතනයකට විතරයි ශක්තිය තියෙන්නේ. මෙවැනි විවෘත අද ඇත්තම කියන්න ඕන සරුක් මහත්තයයි මමයි හොඳ මිත්‍රයෝ. අපි මේ මෙතන යන්න මිත්‍රයෝ ඇටිය ආවෙත් මිත්‍රයෝ ඇටියට මෙතනදී ආවම ගහගන්න සිදු වෙනවා. මොකද එතුමාගේ මතයයි මගේ මතයයි අතර වෙනස්කම් තියෙනවා. ඒක ඔබතුමාලා ප්‍රදර්ශනය කරන එක මම හිතන්නේ ලොකු වාසියක් ජනතාවට. මින් ඉදිරියට බව ගෙනන්න ඕනේ නැහැ මං කියන්නේ. නමුත් ගෙන්න විවිධ මත එතුමාගේ මතයයි මගේ මතයයි අද සම්පූර්ණයෙන් වෙනස්. නමුත් ඒක ප්‍රයෝජනයි ජනතාවට දැනගන්න. එතින් නම් මම කියන්න ආසයි මම නම් යුවන්දිසල මහත්තයාගේ අන්තිම පිළිතුරට කිසිසේත්ම කැමති නෑ. ජනතාව මෙතෙන්දි කරේ ජනතාවට හිමි බලය ප්‍රජාතන්ත්‍රවාදී බලය තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසකම් කතා කිරීමේ නිදහසේ සියලු දේම සම්බන්ධිත දේවල් මැටිවරණ බලය අහිමි කිරීමෙන් ඡන්ද බලය අහිමි කිරීමෙන් අවුරුදු 4යි මාස 8කට 4යි 5යි නමුත් ඡන්ද ප්‍රතිඵල ඡන්ද ප්‍රකාශ කරන ආකාරයේ තවත් මාස දෙකක් තුනක් යනවා. ඒ නිසා ඒ කාල සීමාවේදී ජනතාවට අත්‍යවශ්‍යම නිශ්ශබ්ද වෙන්න ඉන්න ඕන. දැන් මේක වෙනත් අවස්ථාවකදී නම් අර මැටිණිය කාලේ වගේ නම් මේ ලේක් හවුස් පනත ගන්නව නැත්තම් කියලා පාර්ලිමේන්තුව තීරණය කරා නම් ඒක ඵලයටපත් කරන්න බෑයි කියලා මැටිවරණයකට යනවා. ඉතින් මෙතෙන්දි මැටිවරණයකට යන්න බෑ. අර යුවර්ඩිස්ල මහත්තයා කිව්ව එක හරි. මෙතන එක විදියකට බැලුවොත් මේ විශ්වාසභංග යෝජනාවක් ගෙනවත් බජට් එක පාවිච්චි කරත් ඇමති මණ්ඩලය වෙනසක් කරනවා මිස කිසිසේත්ම පාර්ලිමේන්තුවේ දැන් ඉන්න පිරිස, ඒ කියන්නේ මන්ත්‍රීවරු, ඔබතුමාලා කොච්චරක් මන් දන්නේ ආදරයෙන් මේ ඔබතුමාලා පත්කර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ඔබතුමාලා විශ්වාස කරනවාද කියලා දැන් මං හිතන්නේ ඔවුන්ට හොඳ යුගයක් පැවත තියෙනවා මේ අවස්ථාවේදී අර පැත්තට මේ පැත්තට ඡන්ද දෙන්න. ඉතින් අපිට බලාපොරොත්තු පුළුවන් රජී කවුඩර බදුද්දීන් මහත්තයා ඒ වගේ කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ කොයි පැත්තට ඡන්ද දෙයිද කියලා අපි බලාගෙන ඉන්න ඕන. ඉතින් ඒ වාසිය දෙන් උදුරාගත්තේ කවුද? 19 වෙනි සංස්ථෝදේ යහපාලනය ගැන කතා කරපුවේ ඒ ප්‍රසිද්ධ පිරිස්. ඉතින් මන් දන්නේ රසික් සරුක් මහත්තයා මහත්තෙක් එකඟ වෙයිද කියලා. ඔබට මටත් දෙන්නම් මේ අවස්ථාව ඕනනම් එක වෙන්න තමයි කියන්න. මම වැරදි කියලා කරුණා කරලා කියන්නකො. එතුමා නිශ්ශබ්දයි. ඒ නිශ්ශබ්දතාවයේ මගේ අවස්ථාව වෙනකම් මං ඉන්නේ. ඒ ස්තුතිය. අවස්ථාව වෙනකම් ඉන්නේ නමුත් ඒ අවස්ථාවවත් අදහස ප්‍රකාශ කරන්න මොකද මම මේක ඉතාම අවශ්‍ය දෙයක්. ජනතාවට බය නැතුව කියන්න ඕන පණිවිඩය. අපි මොකද මේ ලෝ ඒෂියා ගැන කතා කරන්න ඕනේ නැහැ. අපිට අපේ ඊට වඩා අවශ්‍යයි අපේ මිනිස්සු, අපේ ජනතාවට මේ සියලු දේම අතර වෙන්නේ අපේ මහත්යෝ මේකනේ. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ආර්ථික ප්‍රශ්නේ. මේ අපි දේශපාලන ප්‍රශ්නවලට මැලියත් වී අනවශ්‍ය විදියට කවුද නායකයා කියන ප්‍රශ්නේ විසඳා ගන්න හරියට බැරුව ජනාධිපතිතුමා එක ඒ ප්‍රශ්නේ තවදුරටත් දිග්ගස්සමින් ව්‍යාකූල කරමින් සිටින අවස්ථාවේදී කොහොමද අපිට මේ ආර්ථික ප්‍රශ්නවලින් ගැලවෙන්නේ? ලෝකෙම ආර්ථික ප්‍රශ්න තියෙනවා. වෙනත් රටවල් ඒවට යම්කිසි මැලියත් වීම ඇති කළා රජයෙන් ඒ ක්‍රියාත්මක කරන මේ රජයෙන් සිදු වෙලා තියෙන්නේ. අපේ මේ සිරිසෙන මහත්තයාගේ රජයේ කාලේ තමයි ඩොලර එක අන්තිම උඩට ගියේ රුපියල සමග. ඉතින් සල්ලි මුදල් වල වටිනකම වහත් වෙනවා. කෑම ප්‍රශ්න තියෙනවා, දේශපාලන අධ්‍යාපන ප්‍රශ්න තියෙනවා. ඒවට විසඳුම් දෙන්න මේ දේශපාලනඥයින් කවුද? නායකයා කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ කවුද? ගියාණ්ඩුවෙන් ජනතාව පිළිකුල්. ඇත්තෙන්ම එතුමාට ගෞරව කරන්න ඕනේ. එතුමා වගේ ඊතරම් චරිතයක් නැහැ මං හිතන්නේ. කොයි දාස්කවත් මේ අපිට මේ වගේ නිදහස දෙන්න මේ ටෙරරිසම්, ඒ කියන්නේ මේ ත්‍රස්තවාදය සම්පූර්ණ නැති කරේ එතුමා. එතුමාට ඒ ගෞරවය නැති වුණේ මොකද? මිනිස්සු කියන්න ගත්තා එතුමාට ඔබතුමා තමයි ලෝකේ ලොකුම රජා කියලා. ඉතින් ඒක එතුමාගේ ඔළුවට ගියා. එතුමා බොහොම අනුසුදුසු ආකාරයෙන් ක්‍රියා කරා. ඉතින් ඒක තමයි එතුමාට විපාකේ වුණේ. ඉතින් ඒකෙන් අපි ගැලවෙන්නේ නැතුව එතුමා ආයි එතනට ගියාම එතුමාට ඉන්නවද ටීම් එකක්? කවුද ටීම් එක? දැන් ඉන්නේ අර 15 දෙනා ගියානේ එක්සත් ජාතික පක්ෂයට. ඒ 15 දෙනාත් එක්ක එතුමා දැන් යන්න ඕන ගමන ඉදිරියට. ඒක තමයි මම කියන්නේ අපිට අවශ්‍යම දේ තමයි, මම හිතන්නේ රටට අවශ්‍යම දේ තමයි දැන් ජාතික සමගිය. ඒ සමගම තියෙවි යුතු තව වැදගත් දෙයක් තමයි මගේ විශ්වාසය නම් අලුත් පරපුරක් දේශපාලනේ අපි ගේන්න ඕන.
අපි වගේ දැන් මම නීතිඥවරයෙක් මට දැන් අවුරුදු 70ක් වෙනවා. නමුත් 70 වෙනකොට මම නීති ශාස්ත්‍රයෙන් ඉවත් වුණා. මම ඊට පස්සේ අවුරුදු 10කේ පරණ නඩු කර කර ඉන්න ඕන. මොකද සමහර මහතුරු නැහැනේ හැමදාම ලෙඩින්. ඒක නීතිවරුන්ගේ තියෙන ස්වාභාවික දුර්වලතාවයක්. නඩුව අමාරු වුණාම කල් ගන්න ක්‍රමයක්. ඒවත් අපි යටත් වෙන්න ඕනේ. ඉතින් එහෙම යටත් වෙවි. තවත් අවුරුදු 10ක් මම වැඩ කරා. ඉතින් අපිත් විශ්‍රාම යන්න ඕනේ. ඒ නිසා තමයි මම දේශපාලන වශයෙන් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් මහින්ද රාජපක්ෂ මහත්තයාටත් සීසේන මහත්තයාටත් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමාලා මහලු මඩම් වලට යන්න නැතුව විශ්‍රාම යන්න, ගෙදර යන්න, අපිට ජාතික නායකත්වයක් දෙන්න, තීරේ පිටුපසහිත අලුත් දේශපාලනඥයින් ගෙනෙන්න. මොකද අපිට තරුණ පරපුරක් ඉන්නවා දක්ෂ පිට. ඔවුන්ට තැනදී හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඔබතුමන්ගේ අදහස් දැක්වීමට අවසන් වටේ අවස්ථාව රටේ ජනතාවට පණිවිඩයක් දෙනවා නම් අපි. නැත් වශයෙන්ම මම යුවඩිසල් මහත්මයා කියපු වගේ මේ වගේම අපි ගෝවින්දාසිරි මහත්මයාත් එක්ක ප්‍රකාශ කළා. අපේ ජනතාවට අපි ප්‍රණාමය ප්‍රකාශ කරන්න ඕන. අපේ ප්‍රණාමය ඉතාමත්ම ඉවසීමෙන් බුද්ධිමත් ජනතාවක් වශයෙන් මේ සියලු දේ බලාගෙන ඉන්නවා. පැත්තකට වෙලා රට යන දිහා කොහොමද මොන දිශාවටද යන්නේ කියලා. අත වශයෙන්ම අපේ ජනතාව ඡන්ද හා දේශපාලනය ඇති ඉතාමත්ම බුද්ධිමත්. 1948 පටන් මං හිතන්නේ ආණ්ඩු වෙනස් කළා ඡන්ද බලේ කීප වතාවක්. ඡන්ද වෙනස් කළා මං හිතන්නේ 56 62 වතාවක්, 65 70 77 94 2002 2003 2010 ඔය වගේ වෙනස් කළා. මොහොම ඉතාමත්ම බුද්ධිමත් ලෙස ඡන්දය පාවිච්චි කරන 70ක් 80ක් අතර ඡන්දදායකින් ඡන්දය පාවිච්චි කරන රටක් මේ රට. ඒ නිසා වුන් බොහොම බුද්ධිමත්. ඒ වගේම 62 තර්ජන තිබුණා. ඒ අවස්ථාවේදී තිබුණා මේ බලින් මේ ආණ්ඩුව පෙරලන්න. එකට ඊට දුන්නා 66 තිබුණා යම් කුමන්ත්‍රණයක්. මම දන්නේ ඒ කුමන්ත්‍රණය කොහොමද කියලා. ඊට පස්සේ ත්‍රස්තවාදයක් තිබුණා. මේ සියල්ලටම මුහුණ දුන්නා. මේ ජනතාව ඒ නිසා බොහොම හොඳ අවබෝධයක් තිබෙනවා ජනතාවට. මේකත් මෙම දේශපාලන අද තිබෙන තත්ත්වය ගැනත් ඔවුන් බොහොම සෙවිල්ලෙන් ඉන්නේ. ඔවුන් දන්නව මොකද වෙන්නේ කියලා. ඔවුන් දන්නව ඒ අතරතුරම ඔවුන්ගේ අවසාන වශයෙන් එන්නේ පාර්ලිමේන්තුවට කියලා. පාර්ලිමේන්තුවේ යම් කිසි නිගමනයක් ගන්නවා කියලා. ඉතින් ඒ නිසා මේ ඉවසීම, මේ සාමය මේ රටේ ඇති තිබීම, මේ සම්බන්ධයෙන් කුලල්කා ගන්න මේ නැත්නම් ඔය බලන්න නීතිය අතින් බැලුවත් පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ ඉදිරියදා කටයුතු වල යෙදෙනවා. මේව බලපාන්නේ නැහැ. ඉදිරියදා කටයුතු වල යෙදෙනවා. නමුත් කවුරුත් සෙවිල්ලෙන් ඉන්නේ. ඒක ඉතාමත් වැදගත් දෙයක්. අපේ ප්‍රණාමය. ඒ කාටත් හිමි වෙනවා. විශේෂයෙන් මේකෙන් මතුවෙන්නේ ඔවුන්ගේ අර පොලිටිකල් මැචියුරිටි නැත්තම් ඔවුන්ගේ අර දැනුමත්, ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ මනා දැනුමක් තිබෙනවා යන්නයි මේ අතේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේවා බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ගැමි ආර්ථිකය අවාසනාවකට පහුගිය අවුරුදු 3 අතරතුරත් සම්පූර්ණ කඩා වැටෙනවා. ගැමි ආර්ථිකය වැඩගත්කම ජනාධිපති ඒවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට වැටහුණා. එය ප්‍රේමදාස මහත්මයාත් එක්ක වටහාගෙන හිටියා. ගැමි ආර්ථිකය ඉතාමත්ම වැදගත් කියලා. ගැමි ආර්ථිකයේ නගර ආර්ථිකය හරියව නගර ආර්ථිකය හරිය ගියාම තමයි කොළඹ ආර්ථිකය හරියන්නේ පිටකොටුයි. එතකොට ඒ ගොවි ආර්ථිකය, ගැමි ආර්ථිකය ඉතාමත්ම වැදගත්. ඒ වගේම ආයෝජන මේ රට පසුගිය අවුරුදු 3 අතරතුරත් කිසිම ආයෝජනයක් ආවේ නැහැ. අපි බලාපොරොත්තු වුණා මහා ආපු අලුතෙන්ම සතියක් ඇතුළත කිව්වා ෆෝක්ස් වැගන් ෆැක්ටරි එනවා කියලා. අපිට මොකක්වත් ආයෝජන ආවේ නැහැ. හිතමු තරම ආයෝජන ආවේ නැහැ මේ පිට රටවල් වලින්. ඉන් පසුව ඒ වගේම ආයෝජනාවක් ආවෙත් නැහැ. අපේ අපනයනේ වැඩි වුණෙත් නැහැ. ඒක තමයි විශාලතම ප්‍රශ්නේ. ඉතින් මේවා වැඩි කරන්න උත්සාහ ගන්න ඕනේ. ඒක ජන ජීවිතය හොඳ අතකට හැරෙනවා. මිනිසුන්ගේ අතේ සල්ලි භාගේ තිබුණම ඔවුන්ගේ ජීවන තත්ත්වයක් ඉහළට යනවා, රටත් දියුණු වෙනවා. ඉතින් ඒක වැදගත් දෙයක්. ඒ අනුවයි ගෙනියන්න ඕන. මං හිතන්නේ නිතර බලන්න ඕන ඔය ගැමි ආර්ථිකය දියුණු කරන්න. මං හිතන්නේ ජනාධිපති සිරිසේන මැතිතුමාටත් බොහෝ දුරට කලකිරුණේ ඔය ගැමි ආර්ථිකය තහවුරු කිරීමට. අපි පේවර ගත්තේ නැහැ. බලන්න පොහොර ටික ෆුළුදේ ඉතාමත්ම සරල දෙයක්. සම්පූර්ණ මේක සංකීර්ණ කළා, ඒක විකෘති කළා, ඒක මේ ගොවියා අමාරුවේ දැම්ම. ඒ ඇති ඒ නිෂ්පාදිත ඒට යම්කිසි
එය නිෂ්පාදිත සබ්සිඩි නැත්තම් සහනාධාරය. එය පරිභෝජන සහනාධාරය නෙවෙයි. ඉතින් ඒ අනුව ගැමි ආර්ථිකය දෙස බලන්න ඕන. මම හිතන්නේ මෙය निराකරණය වෙයි තව දවස් කිහිපයකින් මේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නය මේ निराකරණය වෙයි. අපි දැනට අපි බලාපොරොත්තු වෙනවා මේ දැනට පවතින සාමය සහ ඔය බලාපොරොත්තු හැම අතින්ම පවතී ඉටු වේවා කියලා හොඳ බලාපොරොත්තු ඉටු වේවා කියලා බලාපොරොත්තු වෙනවා අපි පවසා සිටින ඒ වගේම මම හිතන්නේ මේ අගමැතිතුමා මම දන්නේ මොන හේතුවක්ද හිතපු අගමැතිතුමා කිව්වේ මේ රණවීර වික්‍රමසිංහ මහත්මයා හිතපු අගමැතිතුමා ප්‍රවක්තවසුවේ මේ බ්ලඩ් බාත් ඒ කියන්නේ ලේ විලක් ලේ ගංගාවක් හැටියට ඕක පැවතින්නේ කියලා එවැනි දෙයක් තියෙන්නේ නැහැ. අනිත් එක විදේශ රටවල වලට කිසිම අවශ්‍යතාවයක් නැහැ අපි අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න. මොවුන් අද දේශපාලන අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. නමුත් අවුරුදු දෙකමාරක් තිස්සේ මේ රටේ මේ පළාත් මේ පළාත් සභා මැතිවරණ තිබුණේ නැහැ. ඒ වෙන කතා කරන්නේ නැහැ කවුරුත්. ඒ නිසා මම හිතන්නේ හැටියට අපට අපේ ප්‍රශ්න විසඳන්න අපට ඉඩ තියන්න ඕනේ මේ 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 විදේශ රටවල් අපට පුළුවන් අපේ ප්‍රශ්න විසඳන්න අපි විසඳගත්ත මෙච්චර කල්. ඒ අනුව මේ රටේ ජනතාවත් ඉවසීමෙන් බලක් සිටිනවා. වැදගත් කාරණා බොහෝමයක් අද දවසේදී මේ හොරා කීපය තුළදී කතා කළා. අනිවාර්යෙන්ම ඔබත් මේ වියත් කතිකාවත සමගින් බොහොම ආසාවෙන් රසවිඳින්නට ඇති මේ දේවල් පිළිබඳව තොරතුරු කහ ගන්නට ඇති කියලා අපි විශ්වාස කරන එකට හේතුව තමයි මේ වෙලාවේ ඔබ තැන් තැන් වල කතා කරන බොහෝ ප්‍රශ්න වල පිළිතුරු මේ කතා බහ ඇතුළත පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව නීති විශාරදීන් විසින් පළ කරන ලද මේ මතය ඔබට බොහෝ සෙයින් වැදගත් වේවි. හෙට දවසේදී ඔබ කතා කරන මාතෘකාවලට දැනුම සම්පන්නව කතා කරන්නට. අද දවසේදී මේ කතා බහට එකතු වුණේ බොහොමත්ම ගෞරවණීය යුතුය. අප ස්තුතිවන්ත වෙනවා අධිනීතින ගෝමින්දා ශ්‍රීමැතිතුමනි. බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ඒ වගේම ශ්‍රී ලංකා නීති සංගමේ සභාපතිතුමන් ජනාධිපති නීති දිවර්ධ සිල්ලාමැතිතුමනි. බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ඒ වගේම ජනාධිපති නීති රසික් සරුවැතිතුමනි. බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ජාතික රූපවාහිනිය ඇත්ත නැත්ත විදිහට අපි මේ ආකාරයෙන් නිරන්තරයෙන්ම සත්‍ය කුමක්ද ඇත්ත කුමක්ද කියන දේ පිළිබඳ ඔබට අනාවරණය කරන්නට පක්ෂ විපක්ෂ සියලු මතවාදات එක්ක ඉදිරියටත් යමු. ලබන සතියේ ali හමු යමු. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී සුබ දවසක්. ආයිබෝවන්.